दहाय श्रेणी कथा कर दहाय श्रेणी अभी इकन तीन शैलय पीलिपत जीवी देह संविधान कथाकर जीवींगे देह संविधान पतंगाने शैलय शैलय शैल गुडकना पटक पटक गुडकना अवयव हेम इंद्रियला इट पे अवयव की नाम पद्धति पद्धति राशि बहुशैलिक जीविया बहुशैलिक जीविया तब अभी दहाय श्रेणी शैलयकन कुटसगन कथा कल शैलयक विमुहय शैलयक कृत्य मेवा पीली दहाय श्रेणी कथा कल दुरे कुलहाश्रेणी पटक अवयव पद्धति कुटस्थिक कथा तुट मे पलवी पाड़े कुलहाश्रेणी पलवी पाड़े अभी कथाकर पटक पीली इत पश्ये अभी अवयवा पद्धति पीलिबंध्रीय पाद पटांगण मे कथाकरण ईश्वरा पाठांग पद्धति पीलिबंधम कुट सत्ती पद्धति पाठमीयर कुलावसर मे पाठमे कथाकरण पटक पीलिबंध पटक की पटक मुखर्दी शैल पश्य संविधान मटम पटक याकिया पटक सहस्य शैल गुडकी शैल समूह शैल गुडकी मतमे शैल समूह शाख पटक मुलिम वर्गकराने कोटस्तिकट स्थिर पटक सह विभाजक पटक स्थिर पटक अनु तव दुरट विभाजनय वन शैल अडंगु नवन पटक वलट केने तव दुरट शैल विभाजनय वेन्नी नत्तं ई वगे पटक वलट अपि कियन्ने स्थिर पटक तव दुरट विभाजनय वन शैल अडंगु पटकयट केने विभाजक पटक एना मम मेतन लियनवा तव दुरट विभाजनय नोवन शैल अडंगु शैल अडंगु पटक विभाजक पटक स्थिर पटक तव दुरटा विभाजनय वन शैल अडंगु पटक विभाजक पटक मेक पैदी मेके तल दुरा बेदे मेके बेदे मेके मे वगे विभाजक पटक पीटल तीरने शाकय वेडन तंगल शाकय वर्धने सिद्धवेन तंगल शाकय वर्धने सिद्धवेन गुडकनाट कंदे अग्रस्ते कंदे अग्रस्ते टिक 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 उसयान मुले अग्रस्ते मुले के मुल दिखेनो कंद उसयानो मुल दिखेनो इलाट अंकुर पार्श्विक अंकुर एवं गहे अतु हदिली हदिलेनो अन्गे तंगल इलाट कंदे महत्व कैंबियम पटके एक कंद महत्व मेन मे वगे विभाजक पटक अंकुर अनेंगल स्थिर पटक कहीं हदल तवा स्थिर पटक सरल स्थिर पटक सरल स्थिर पटक अनेकता संकीर्ण स्थिर पटक संकीर्ण स्थिर पटक सरल स्थिर पटक संकीर्ण स्थिर पटक सरल स्थिर पटक की लिया එකම වර්ගයේ සෛල වලින් සෑදුණු ස්ථිර පටක සරල ස්ථිර පටකයක් ගත්තොත් ඒකේ තියෙන්නේ එකම සෛල වර්ගයක් කිහිපයක් නැහැ එකම වර්ගයේ සෛල වලින් සෑදුණු ස්ථිර පටක වලට කියනවා සරල ස්ථිර පටක එහෙනම් සරල ස්ථිර පටක කියන්නේ මොකක්ද නුවොත් එකම වර්ගයේ සෛල වලින් සෑදුණු ස්ථිර පටක
එකම වර්ගයේ සෛල වලින් සෑදු ස්ථිර පටක වලට කියනවා සරල ස්ථිර පටක. මෙතන සංකීර්ණ ස්ථිර පටක කියන්නේ නා සෛල වර්ග කීපයක් එක් වී සෑදු. සෛල වර්ග කීපයක් එකතු වෙලා සෑදුනා නම් අපි ඒකට කියන්නේ සංකීර්ණ ස්ථිර පටක කියලා. සරල ස්ථිර පටක යටතේ අපි ඉගෙන ගන්නවා පටක වර්ග තුනක්. එකක් තමයි මෘදුස්තර පටකය. මෘදුස්තර මේ නම් දීලා තියෙන්නේ ගොඩක් වෙලාට මේ පටකයත් එක්ක ගැලපෙන විදිහට මෘදු ස්තර. මේකේ තියෙන සෛල ගොඩක් වෙලාට මෘදුයි. මෘදුස්තර පටක. ඊළඟ එක තමයි දෘඩස්තර පටකය. අපි ඊට කලින් නේද ස්තුල කෝණාස්තර පටකය. මෘදුස්තර පටකය ඊළඟට වද ස්තුල කෝණාස්තර. ස්තුල කෝණාස්තර ඊළඟ එක තමයි දෘඩස්තර. දෘඩස්තර පටකය. එහෙනම් සරල ස්ථිර පටක වර්ග තුනක් තියෙනවා. මෘදුස්තර පටකය, ස්තුල කෝණාස්තර පටකය, අනිත් එක තමයි මොකද දෘඩස්තර පටකය. මේ දෘඩස්තර පටකයේ සෛල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි තන්තු, අනිත් එක තමයි උපල. මේවා පස්සේ කතා කරමු මොනවද කියලා. ඉතින් දැන් අපි මේ ටික මෙහෙම කතා කරගෙන යන මේකේ සරල සැකිල්ල මේ විදිහට ලියනවා. ඊළඟ සංකීර්ණ ස්ථිර පටක යටතේ අපි කතා කරනවා පටක වර්ග දෙකක් ශාකවල තියෙනවා. එකක් තමයි සෛලම පටකය, අනිත් එක තමයි ප්ලෝයම පටකය. දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන ඇයි මේකට සංකීර්ණ කියන්නේ. සංකීර්ණ කියන්නේ සෛලම පටකය ඇතුලේ එකිනෙකට වෙනස් සෛල වර්ග කිහිපයක් තියෙනවා. ප්ලෝයම පටකය ඇතුලේ එකිනෙකට වෙනස් සෛල වර්ග කිහිපයක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියන්නේ ඒකට සංකීර්ණ. දැන් මෘදුස්තර පටකය ගත්තොත් මෘදුස්තර පටකය පුරාවටම තියෙන්නේ එකම ජාතියේ සෛල වර්ගය. ඒක නිසා කියන්නේ එකම වර්ගයේ සෛල වලින් ඇතුළත සරල ස්ථිර. සෛල වර්ග කිහිපයක් එකට එක්කව වෙලා ඇදලා තියෙනවා සංකීර්ණ ස්ථිර. සංකීර්ණ ස්ථිර පටක. ඊට පස්සේ විභාජක පටක කියන්නේ තවදුරටත් බෙදෙන සෛල. විභාජක පටක ආපහු අපි කොටස් තුනකට බෙදලා. එකක් තමයි අග්‍රස්ත විභාජක පටක. අග්‍රස්ත විභාජක පටක. අනිත් එක තමයි පාර්ශ්වික විභාජක පටක. පාර්ශ්වික විභාජක පටක. අනිත් එක තමයි අන්තරාස්ත විභාජක පටක. අන්තරාස්ත විභාජක පටක. මොන විභාජක පටක? අග්‍රස්ත විභාජක, පාර්ශ්වික විභාජක, ඊළඟට අන්තරාස්ත විභාජක. අන්තරාස්ත විභාජක, අග්‍රස්ත විභාජක කියන්නේ මේවා ඉතින් බෙදෙන සෛල. මේවා අමුතුම ලක්ෂණ තියෙන මේ සෛල වල. මේවට වඩා වෙනස් ලක්ෂණ තියෙන බෙදෙන සෛල තියෙන. තවදුරටත් විභාජනය වන සෛල. එතකොට අග්‍රස්ත විභාජක ගත්තොත් අග්‍රස්ත විභාජක තියෙනවා කඳේ අග්‍රේ, මුලේ අග්‍රේ, අග්‍රවල තියෙන ගහ උස යන මුල් දික් වෙන අග්‍රස්ත විභාජක වැදගත් වෙනවා. පාර්ශ්වික විභාජක වැදගත් වෙනවා කඳ මහත් වෙන. කඳක් මහත් වෙන. දැන් අපි දන්නවා කොස්සා කොස් ගහක් ගත්තොත් කොස් ගහ වයසට යන වයසට යන කඳ මහත් වෙනවා. ඒ මහත් වෙද්දි පොළවට ආසන්නයේ කඳට වඩා උඩින් තියෙන කඳේ ප්‍රමාණය කුඩයි. එහෙමයි වෙන්නේ. හැමතැනම එකම ප්‍රමාණයට මහත් වෙන්නේ නැහැ. එකම ප්‍රමාණයට කඳ මහත් වෙනවා ඒක බීජපත්‍රී ශාකවල. ඒ බීජපත්‍රී ශාකවල මේක නැහැ. පාර්ශ්වික විභාජක නැහැ. ඒක කඳේ හැමතැනම එක ගන්නවා. දීබීජපත්‍රී ශාකවල කඳේ තියෙන මේ පාර්ශ්වික විභාජක. එතකොට කඳ මහත් වෙනවා. මහත් වෙන්නේ එක එක සයිස් එකට. ඒ කියන්නේ පහළට යන මහත් වෙන ප්‍රමාණය වැඩි. උඩට යනකොට මහත් වෙන ප්‍රමාණය අඩු. ඊළඟ අන්තරස්ත විභාජක කියන්නේ දැන් ඕගොල්ලෝ දන්නවා දැන් උග්ගහක තියෙන පුරුක්. මෙන්න මේ පුරුක් දෙකක් අතර උස වැඩි කරන්න තෘණ කුලයේ ශාකවල අපි මේ පුරුක් පුරුක් කියන එකට ඒකට කියන්නේ මේ ඒවට කියන්නේ මොකියලද
පර්ව පාදවල පර්ව පාදවල තියෙන පර්ව අතර දිගම එක කරනකොට කියලා දෙන්න අපෝ මේක විස්තර කරනකොට අන්නේ දිග වැඩි කරන්න තියෙන්නේ මතක තියාගන්න අන්තරස්ත විභාජක ඔය පුරුක් අතර දිග නැත්තම් කඩේ පර්ව කියලා කියන්නේ ගැට් මේ අර පත්‍රයක් සම්බන්ධ වෙන තැන ඒ තැන් දෙකක් අතර දිග වැඩි කරන්න බලපානවා අන්තරස්ත විභාජක මේ විශේෂයෙන්ම තනකොළ නැත්තම් තෘණ ශාකවල මේවා බහුලව තියෙනවා එහෙනම් තවදුරටත් බෙදෙන සෛල සහිතනම් අපි ඒවට කියන්නේ විභාජක පටක කියලා තවදුරටත් බෙදෙන්නේ නැති සෛල තියෙනවා නම් විභාජනය නොවන සෛල තියෙනවා නම් ඒවට කියන්නේ ස්ථිර පටක කියලා. නැ ඔන්න ඔය විදිහට අපිට ශාක පටක වර්ගීකරණය කරන්න පුළුවන්. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන දැන් ඔන්න දැන් පැහැදිලිනේ වර්ගීකරණය දැන් සැකිල්ල අපි කතා කරලා ඉවරයි. ශාක පටක වර්ගීකරණය ස්ථිර පටක විභාජක පටක ආයි සරල ස්ථිර පටක සංගීත ස්ථිර පටක ආපෝ මේ පැත්තේ අන්තරාස්ත පාර්ශ්වික අග්‍රස්ත මේ විදිහට විභාජක පටක ටික කතා කරලා ඉවරයි. දැන් එතකොට අපිට ඊළඟට තියෙන්නේ මේවා වෙන වෙනම සාකච්ඡා කරමු. එතකොට අපි මුලින්ම බලමු විභාජක පටක ගැන. විභාජක පටක. විභාජක පටක. දැන් විභාජක පටක කියන්නේ අනුමුණන විභාජනයට ලක්වන සෛල සහිත ස්ථානවල පවතින ශාක පටකවල මේ විභාජක පටක ගත්තොත් විභාජක පටක ගොඩක් වෙලාවට පිළිටලා තියෙන ශාකයේ වර්ධනය වන ස්ථානවල ශාකයේ වර්ධනය වෙන්නේ කොහේද අන්න ඒ වගේ තැන්වල තියෙන විභාජක පටක එතකොට විභාජනයේ තියෙන සෛල විභාජනයේ සිද්ධ වෙන්නේ අනුමුණන විභාජනයේ සෛල වර්ණ දේහ ගණන නියතව තියාගෙන සෛල බෙදෙන්නේ මුණන විභාජනයේ සිද්ධ වෙන්නේ ප්‍රජනක සෛල හදද්දි විතරයි. දැන් විභාජක පටක වල සිද්ධ වෙන්නේ මතක තියාගන්න අනුමුණන විභාජනය. එතකොට අනුමුණන විභාජනයට ලක්වන සෛල සහිත පටක වලට තමයි කියන්නේ අපි විභාජක පටක කියලා. සක්‍රීය ලෙස අනුමුණන විභාජනයට ලක්වෙමින් නව සෛල සෑදීමට හැකියාව ඇති සෛල සහිත පටක විභාජක පටක නම් වේ. එතකොට මේවා තියෙන්නේ වර්ධනය වන ස්ථාන. මේ සෛල එකම වගේ. දැන් ශාකයක තියෙන එක එකිනෙකට වෙනස් සෛල. වෙනස් වෙච්ච සෛල. එකිනෙකට වෙනස්, ඒ කියන්නේ එකම සෛලය එක එක විදිහට වෙනස් වෙලා හැඩයෙන් වෙනස් වෙලා කරන කාර්යයෙන් වෙනස් වෙලා. එතකොට ඒ වගේ සෛල වලට අපි කියන්නේ විභේදනය වූ සෛල කියලා. විභේදනය. අපි ඔය වචනේ අහලා තියෙනවා. විභේදනය කියන්නේ එකිනෙකට වෙනස් වෙලා. හැබැයි මේ විභාජක පටකවල තියෙන සෛලෝ එක එහෙම නෑ. විභාජක පටකවල තියෙන්නේ ගොඩක් වෙලාවට විභේදනය නොවූ සෛල. නිකන් සරල මට්ටමේ සෛල තියෙන්නේ. මේවා ගත්තොත් මේ විභාජක පටකවල අපි ලක්ෂණ දැනගන්න ඕන. මේ වගේ දේවල් තමයි අර බහුවරණ ප්‍රශ්න පත්‍රවල අහන්නේ. දැන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් දෙක විභාජක පටකයක ලක්ෂණයක් වන්නේ. තොරපි උත්තර හතරක් දෙනවා. ඒ උත්තර හතර දෙන පළවෙනි එකේ තියෙනවා සෛලවල විශාල මධ්‍ය රික්තක ඇත. දෙවෙනි එකේ තියෙනවා සෛලවල හරිත ප්‍රද පිහිටා ඇත. සෛල අතර හිඩැස් ඇත. සෛලවල විශාල ලෙස මයිටොකොන්ඩ්‍රියා ඇත. ඔන්න වගේ උත්තර හතරක් දීලා හරි උත්තරේ තෝරන්න. ඒකයි මම කියන්නේ දැන් මේව හරියටම දැනගෙන යන්න. විභාජක පටකණන් දරුවෝ හොඳට මතක තියාගන්න. එයා බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම බෙදෙන්න. හැමතිස්සෙම බෙදෙන සෛලවල අමුතු අමුතු දේවල් නැහැ. තියෙන්නේ ඒ බෙදීමේ ක්‍රියාවලියට සෛල විභාජනයේ වීමේ ක්‍රියාවලියට අවශ්‍ය කොටස් ටික විතරයි. මහා විශාල රික්තක පිටල නැහැ. විභාජක පටකවල දැන් අපි ඉගෙන ගන්නවානේ සෛල ශාක සෛලයක මැද තියෙනවා ලොකු රික්තකයක් මේ වගේ. මේව නැහැ විභාජක පටකවල. මොකද රික්තක තියාගෙන සෛල බෙදන්න අමාරුයි. දැන් විභාජක පටකේ සෛලය කරන්නේ මොකද්ද විභාජක පටකේ තියෙන සෛලය කරන්නේ දැන් මෙහෙම සෛල තියෙනවා මේක දෙකට බෙදලා දෙකක් හදනවා ආයිත් මේක දෙකට බෙදලා හොමම සෛල විභාජනය වෙන එක වෙන්නේ ඒතකොට විභාජනය වෙන්න නම් රික්තක මහ විශාල රික්තක තියෙන්න ඕනේ නැහැ හරිත ලව නැහැ විභාජක පටක වල තමයි ඒක හරිත ලව නැහැ ඇයි හරිත ලව නැත්තේ හරිත ලව තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන සෛල දැන් මෙයාගේ කාර්ය ප්‍රභා සංශ්ලේෂණය නෙවෙයි මේ පටකේ කාර්ය සෛල විභාජනය සෛල බෙදීම සෛල බෙදෙනකොට හරිත ලව වලින් ප්‍රභාස ආශ්‍රේෂණය කර කර ඉන්න වෙලාවක් නැහැ එහෙනම් එයාට තියෙන්නේ සෛල විභාජන විභාජක පටක වල හරිත ලව පිටලා නැහැ ඕනම් මේක ඇත්තද බොරුද බලන්න අපිට පුළුවන් ශාකයක අග්‍රස්තය
නිරීක්ෂණය කරා. අග්‍රස්තයේ තියෙන අග්‍රස්තී භාජක. ඒ කියන්නේ උඩ කෙළවරේ තියෙන රිකිල්ල. රිකිල්ලේ උඩම කොටස බලන්න. ඒක කොළපාට නැහැ. ඒ කියන්නේ හරිතප්‍රද නොමැති සෛල තමයි විභාජක පටකේ පිහිටලා තියෙන්නේ. හරිතප්‍රද පිහිටලා නැහැ. මේව ප්‍රමාණයෙන් කුඩා සෛල. මහ විශාල නැහැ. ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල. සෛල අතර ඉඩස් නැහැ. දැන් මේ වගේ විභාජක පටකයක සෛල එකකට එකක් ගෑවිලා තියෙන්නේ. දැන් මෙහෙම තිබුණා නම් මෙන්න මේ වගේ සෛල පිහිටනවා. එහෙනම් අපි කියන මේවා අතර ඉඩස් තියෙනවා. මේ සෛල අතර තියෙන ඉඩස් වලට කියන්නේ අන්තර් සෛලී අවකාශ. අන්තර් සෛලී අවකාශ. හොඳට මතක තියාගන්න විභාජක පටකයේ සෛල වල අන්තර් සෛලී අවකාශ පිහිටලා නැත. අන්තර් සෛලී අවකාශ පිහිටලා නැහැ. වෙනසාක පටක වල අන්තර් සෛලී අවකාශ තියෙනවා. එනවා තව ලක්ෂණයක් තමයි අන්තර් සෛලී අවකාශ පිහිටා නැති. ඊළඟ එක තමයි මේ විභාජක පටක වල තියෙන මහ විශාල සෛල වල තියෙන න්‍යෂ්ටි. න්‍යෂ්ටිය ලොකුයි. න්‍යෂ්ටිය හොඳට කැපිලා පෙනෙනවා. මොකද හේතුව සෛලයක් විභාජනය වෙනකොට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ මේ 10 වසරේදී. සෛලයක් විභාජනය වෙනකොට පළමුවෙන්ම විභාජනය වෙන්නේ න්‍යෂ්ටිය. මුලින්ම වෙන්නේ න්‍යෂ්ටිය කොටස් දෙකකට වෙන් වෙන එක. ඊට පස්සේ තමයි සෛල ප්ලාස්මයේ විභාජනය වෙන්නේ. ඊට පස්සේ තමයි සෛල දෙකකට වෙන් වෙන්නේ. පළමුව නැස්ති විභාජනයේ සිද්ධ වෙලා ඊට පස්සේ සෛල ප්ලාස්ම විභාජනය. ඒතර නැස්තිය බෙදෙන්න නම් ලොකු රැස්ටි තියෙනවා. නැස්තිය විශාල වෙන තරමට බෙදෙන්න ලේසි. එහෙනම් විශාල නැස්ති පිහිටලා තියෙනවා. විශාල මධ්‍ය රික්තක නැහැ. කුඩා රික්තක තියෙන්න පුළුවන්. හරිතලව නැහැ. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියා තියෙන විශාල ප්‍රමාණයක්. මේ විභාජක පටකවල තව ලක්ෂණයක් තමයි මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක්. ඒකට හේතුව ඇහුවා මයිටොකොන්ඩ්‍රියා තමයි ශක්තිය නිපදවන්නේ. එතකොට ශක්තිය අවශ්‍යයි මේ ක්‍රියාවලියට. සෛල විභාජනයට ශක්තිය අවශ්‍යයි. එහෙනම් සෛල විභාජනයට අවශ්‍ය ශක්තිය නිපදවාගන්නේ මේ සෛලවල තියෙන මයිටොකොන්ඩ්‍රියා වලින්. එහෙනම් ඔන්න ලක්ෂණ ටික. විභාජක පටකේ ලක්ෂණ ඇහුවොත් ඔතන මම ආපහු කියන්නම්. ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල පිහිටන. සෛල අතර හිඩැස්. එහෙම නැත්නම් අන්තර් සෛලීය අවකාශ නැත. ඊට සෛලවල විශාල නැෂ්ටි පිහිටා ඇත. ඊට පස්සේ කුඩා රික්තක තිබිය හැක විශාල මධ්‍ය රික්තක නැත. ලොකු මා විශාල රික්තක නැහැ. හරිතලව පිහිටා නැත. මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් ඇත. ඔන්නෝවා තමයි විභාජක පටකේ ලක්ෂණ. එතකොට මේ විභාජක පටකය ගත්තොත් ඉස්සෙල්ලා දැන් අපි වගුවේ ලියාගත්ත සාරාංශය ලියාගත්ත විභාජක පටක වර්ග තුනක් තියෙනවා. අග්‍රස්ත විභාජකය, පාර්ශ්වික විභාජකය, අන්තරාස්ත විභාජකය. අග්‍රස්ත විභාජකය, පාර්ශ්වික විභාජකය, අන්තරාස්ත විභාජකය. අග්‍රස්ත විභාජකය තියෙන්නේ කඳේ අග්‍රයේ හා මුලේ අග්‍රයේ. කඳේ අග්‍රයේ මුලේ අග්‍රයේ පිහිටලා තියෙන විභාජක වලට කියන්නේ අග්‍රස්ත විභාජක. කඳ උසයාම නැත්නම් කඳ දික්වීම මුල් දික්වීම තමයි අග්‍රස්ත විභාජකයෙන් කරන්නේ. කඳ දික්වෙනවා මුල් දික්වෙනවා. ඒකට තමයි අග්‍රස්ත විභාජක තියෙන්නේ. අග්‍රස්ත විභාජකය ඔගොල්ලෝ 9 වසරේදී ඉගෙනගෙන තියෙනවා. අග්‍රස්ත විභාජකයේ තියෙන රසායනික ද්‍රව්‍ය මගින් පාර්ශ්වික විභාජක හැදෙන එක ගැන අර රිකිලි වල පාර්ශ්වික අංකුර වල පාලනයක් ඇති වෙනවා. කියන්නේ ගහේ මුදුනේ අංකුරේ මගින් පල්ලෙහා දෙපැත්තේ තියෙන අංකුර හැදීම වළක්වනවා. එහෙම එකක් ඉගෙනගෙන ඇති. මුදුන් අංකුරේ එහෙම නැත්නම් අග්‍රස්ත විභාජකයේ කැඩුවම පාර්ශ්වික විභාජක වේගයෙන් වර්ධනය වෙනවා. ඒකත් මතක තියාගන්න. එහෙනම් ඔන්න අග්‍රස්ත විභාජකයේ නිසා ශාකය උසින් වැඩි වෙනවා, මුල් දික් වෙනවා. ඊළඟ එක තමයි අන්තරස්ත විභාජකය. අන්තරස්ත විභාජකය කියන්නේ මම ඒක පොඩ්ඩක් රූප සටහනක ඇඳලා පෙන්නන්නම්. ශාකයක මේ තියෙන්නේ මෙහෙම, දැන් මේ පොතේ තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ මුදුනේ රිකිලා. මෙන්න මේ හරිය තියෙන විභාජක පටකයට තමයි කියන්නේ අග්‍රස්ත විභාජකය. අග්‍රස්ත විභාජකය. අග්‍රස්ත විභාජකය. ඊට පස්සේ දැන් මේ ශාකයේ මෙහෙම පත්‍ර පිහිටලා තියෙනවා. වගේ මෙන්න මේ වගේ තැන්වල මෙන්න මෙතෙන්ට කියන්නේ මේ පත්‍රය සම්බන්ධ වෙන තැනට උඩින් කියන්නේ කඳේ පර්වය කියලා.
ශාකයක පත්‍රය සම්බන්ධ වෙන තැනට උඩින් කියන්නේ කඳේ පර්වය. මෙන්න මේ කඳේ පර්වයේ මෙන්න මේ අතට මෙන්න මෙහෙම තියෙන විභාජක පටකය. මෙන්න මේවට තමයි කියන්නේ අන්තරස්ත විභාජක කියලා. අන්තරස්ත විභාජක අන්තරස්ත විභාජක දැන් ඕගොල්ලෝ දැකලා ඇති මෙහෙම දැන් සාමාන්‍ය අගහක් ගත්තම දැන් මෙතන තියෙන එක නටුවක් කොළයක් ආයි මෙතන තියෙන තව අඹ ගහක එහෙම බලන්න ඕගොල්ලෝ මෙන්න මෙතනයි මෙතනයි මේ පත්‍ර දෙක අතර දුර ගහ විශාල වෙන්න මේ දෙක අතර තියෙන දුර එන්න එන්න වැඩි වෙනවා ගහ වර්ධනය වෙන අත්තල වැඩෙන්න වැඩෙන්න මෙන්න මේ පර්ව දෙක මෙයාට කියන්නේ පර්ව කියලා පර්ව දෙක අතර දුර වැඩි වෙනවා දුර විශාල වෙනවා මෙන්න මේකට තමයි කියන්නේ අන්තරස්ත විභාජක අන්තරස්ත විභාජක වලින් තමයි මේ දේ කරන්නේ මෙන්න මේ පර්ව දෙක අතර දිග වැඩි කරනවා විශේෂයෙන්ම තෘණකුලේ ශාකවල තෘණකුලේ ශාකවල පර්ව අතර පර්ව කියන්නේ මේ කඳේ පත්‍ර සම්බන්ධ වෙන තැන තියෙන ගැටවලට ඒක ගැටය කියලා කියන්නේ ඒ දෙක අතර දුර වැඩි කරන්න වැඩගත් වෙනවා මොකද්ද අන්තරස්ත විභාජක එතකොට පර්ව පාදවල තමයි පිහිටන්නේ ඊළඟ එක තමයි පාර්ශ්වික විභාජක. පාර්ශ්වික විභාජක කඳේ තියෙන්නේ මෙන්න මේ අතට. මෙන්න මේ අතට පිටිටලා තියෙන්නේ. නැත්තම් අර අපි දීබීජ පත්‍රී ශාක කඳ ඇඳන් මෙහෙම මම ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නුවනේ දීබීජ පත්‍රී ශාක කඳ. මේකේ තියෙන මෙන්න මේ වගේ සමාන කලාප. මේ හරහට පේන්නේ මේ විදිහට හරස්කඩ. දික්ක දික්ක අතට තියෙන දික්ක අත බැලුවොත් ඔන්න ඔය අතට පේන්නේ. මෙන්න මෙහෙම මේ සමාන කලාප මැදින් මෙන්න මේ වගේ පටකයක් තියෙනවා. මෙන්න මේ පටකය තමයි මේ තියෙන්නේ මෙතන. මේකට කියන නම තමයි පාර්ශ්වික විභාජක. පාර්ශ්වික. පාර්ශ්වික විභාජක. මේ පාර්ශ්වික විභාජකයෙන් මේ පැත්තටයි මේ පැත්තටයි අලුතෙන් සෛල බෙදෙනවා. අලුත් සෛල හැදෙනවා. මේ කඳ ඇතුළටත් සෛල හැදෙනවා. කඳේ පිටතටත් සෛල හැදෙනවා. ඒ හැදෙන්න හැදෙන්න කඳ මහත් වෙනවා. කඳ මහත් වෙනවා. එනම් පාර්ශ්වික විභාජක වලින් තමයි දීබීජ පත්‍රී ශාකයක කඳ මහත් කරන්නේ දීබීජ පත්‍රී ශාකයක කඳේ මහත නැත්නම් කඳේ විශාලත්වය වැඩි කරන්න වැඩගත් වෙන්නේ පාර්ශ්වික විභාජක. ඒතර පාර්ශ්වික විභාජක තියෙන්නේ සමාන්තරව. සමාන්තර මේව තියෙන්නේ හරහට. මේකේ කරන්නේ මෙහෙටයි මෙහෙටයි. මේ දෙපැත්තට සෛල හදන එක. එතකොට ගහ උස යන පර්ව අතර උස වැඩි වෙනවා මේකෙන් කරන්නේ මේ දෙපැත්තට මෙහෙට මෙහෙටයි මෙහෙටයි සෛල හදන එක එතකොට කඳ මහත් වෙනවා කඳ මහත් වෙන්න වැදගත් වෙන විභාජක පටකය නම් මොකද පාර්ශ්වික විභාජකය කඳ මහත් වෙන්න වැදගත් වෙන්නේ මොකද පාර්ශ්වික විභාජකය කඳ මහත් වෙන්න වැදගත් වෙන්නේ පාර්ශ්වික විභාජකය ගහ උස යන්න වැදගත් වෙනවා අග්‍රස්ත විභාජකය ඊළඟ පර්ව අතර දුර වැඩි කරන්න වැදගත් වෙනවා මතක තියාගන්න පර්ව අතර දිග වැඩි කරන්න වැදගත් වෙනවා අන්තරස්ත විභාජකය දැන් පැහැදිලි ඇතිනේ අපව උඩ මම පැහැදිලි කරන්න පාර්ශ්වික විභාජකයේ තියෙන මෙහෙම සමාන්තර එකෙන් දෙපැත්තට සෛල බෙදෙන්නේ කඳේ මේ පැත්තටයි මේ පැත්තටයි එතකොට ඒකෙන් වෙන්නේ කඳ මහත් වෙන්නේ එහෙනම් පාර්ශ්වික විභාජකයකට උදාහරණයක් අහුවොත් දීබීජ පත්‍රී ශාක කඳක ඇති කැම්බියම් පටකය මතක තියාගන්න කඳේ විතරක් නෙවෙයි මේක තියෙන මුලේ ශාක දීබීජ පත්‍රී ශාක වල මුලෙත් තියෙන කැම්බියම් පටකය ශාක දීබීජ පත්‍රී ශාකයක කඳෙත් කැම්බියම් පටකය එතකොට මේ දෙකෙන්ම කරන්නේ කඳ එහෙම නැත්නම් මුල මහත් කරන එක ශාක කඳේ මුලේ මේක පිහිටලා දෙනවා හැබැයි මේ පාර්ශ්වික විභාජක ගොඩක් වෙලාට පිහිටලා නැහැ ඒක බීජ පත්‍රී ශාක වල කඳ ඒක බීජපත්‍රී ශාක වල කඳේ හැදෙනකොට එකම ගානට දැන් මුලින් පොල් ගහක කඳ හැදෙන ප්‍රමාණයම තමයි වයසට ගියත් ඒ කඳ. කඳ මහත් වෙන්නේ නැහැ. ගොඩක් වෙලා. කඳේ ප්‍රමාණය එකම ගණන් ඒක එක ගානට උස යනවා. හැම දීබීජපත්‍රී ශාක වල එහෙම නේ වයසට යන්නේ යන වයසට යන්නේ යන කඳ මහත් වෙනවා. ඒකට හේතුව පාර්ශ්වික විභාජක. කැම්බියම් පටකය. මේ කැම්බියම් පටකය ඔන්නක මේකත් හොඳට කටපාඩම් කරලා තියාගන්න. කැම්බියම් පටකය තියෙන නිසා තමයි දීබීජ පත්‍රී ශාක බද්ධ කරන්න පුළුවන් මෙන්න මේ කැම්බියම් පටකය තියෙන නිසා කැම්බියම් පටකය තියෙන නිසා අපිට දීබීජ පත්‍රී ශාකයක කොටස තවත් දීබීජ පත්‍රී ශාකයකට තියලා
වෙලුම් පටි වලින් වෙලලා තියුවම සෛල එකිනෙක හා වෙනවා. සෛල එකිනෙක හා වෙන්නේ අලුත් සෛල හැදෙන නිසා. අලුතෙන් සෛල බෙදෙන නිසා. එහෙම වෙන්නේ නැහැ ඒක බීජපත්‍රි ශාකවල. ඒක බීජපත්‍රි ශාකවල කැම්බියම් පටකයක් පිටලා නැහැ. එහෙනම් කැම්බියම් පටකයක් පිටලා නැති නිසා බද්ධ කරන්නත් බැහැ. සෛල එකතු වෙන්නේ නැහැ. සෛල හා වෙන්නේ නැහැ. ඒක නිසා ඒවත් මතක තියාගන්න. එහෙනම් මුල විභාජක පටක් ගැන ওই ටික තමයි දැනගන්න තියෙන්නේ. අග්‍රස්ත විභාජකය, අන්තරස්ත විභාජකය, පාර්ශ්වික විභාජකය. අග්‍රස්ත විභාජක දිනෝ කඳේ හා මුලේ අග්‍රේ, අන්තරස්ත විභාජකය දිනෝ පර්ව පාදවල, කියන්නේ පර්වය කියන්නේ ගැටේ. ගැටේ කියන්නේ පත්‍රයේ හඳට සම්බන්ධ වෙන දන. ඒක තමයි ගහක කොළයක් හැලුනම ඒකන පොඩ්ඩක් ඒක සලකුණක් වගේ දැක ගන්න පුළුවන්. අන්න දෙන්න තමයි කියන්නේ පර්වය කියලා. ඒ පර්ව පාදවල තමයි තියෙන්නේ අන්තරස්ත විභාජකය. පාර්ශ්වික විභාජක තියෙන්නේ කඳේ සමාන්තරව. හරිනේ. එහෙනම් ඔන්න අපි විභාජක පටක ගැන කතා කරලා ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ස්ථිර පටක. ස්ථිර පටක ගැන කතා කරද්දී ආපහු මෙන්න මේ රූප සටහනට ගියොත්. ස්ථිර පටක ගැන කතා කරද්දී මෙන්න මේ රූප සටහනට ගියොත් ඕගොල්ලන්ට මම ආපහු මතක් කරන්න මේ රූප සටහන මේකට දීබීජපත්‍රි ශාක කඳක හරස් කඩ. මේකට ගන්නේ ගොඩක් වෙලාට තක්කාලි එහෙම නැත්නම් කූඩලු වගේ අකාෂ්ඨීය කඳක්. අරටුවක් නැති කඳක් අරගෙන ඒකේ තුනී හරස් කඩක් අන්වීක්ෂෙන් බැලුවම මෙන්න මේ විදිහට පේන්නේ. මේකේ මෙන්න මේ පිටින්ම තියෙන සෛල වලට කියන්නේ බාහික සෛල. ඇතුළතින්ම තියෙන සෛල වලට කියන්නේ මජ්ජා සෛල. මේ දෙකම මෘදුස්තර. මේ මජ්ජා ඇඳලා තියෙන්නේ මෘදුස්තර සෛල වලින් බාහික ඇඳලා තියෙන්නේ මෘදුස්තර සෛල වලින්. ඊට පස්සේ මෙන්න මේ රවුම් රවුම් ප්‍රදේශ වලට කියන්නේ සනාල කලාප. එක රවුමකට කියන්නේ එක සනාල කලාපයක්. මේ සනාල කලාපයේ මැදි සනාල කලාපයේ මැදි තියෙන කැම්බියම් පටකේ. ඒක ඇවිල්ලා පාර්ශ්වික විභාජක පටකයක්. ඊළඟට මේ සනාල කලාපයේ පිටතින් තියෙන ප්ලෝයම පටකය. මේ වැරදුනවා. සනාල කලාපයේ පිටින් තියෙන ප්ලෝයම පටකය. සනාල කලාපයේ ඇතුළතින් තියෙන සෛලම් පටකය. හොඳට මතක තියාගන්න. පිටින් තියෙන්නේ ප්ලෝයම, ඇතුළතින් තියෙන්නේ සෛලම. දැන් මෙන්න මේ වගේ සෛලවලට අපි ප්ලෝයම, සෛලම, ඊළඟ මෘදුස්තර මෙන්න මේ වගේ සෛල සහිත පටක වලට තමයි කියන්නේ මතක තියාගන්න ස්ථිර පටක. ඒවා ස්ථිරයි. තව දුරටත් විභාජනය වෙන්නේ නැහැ. ඒවා හැදිලා තියෙන්නේ යම්කිසි කාර්යයක් ඉෂ්ට කරලා. දැන් ප්ලෝයම පටකය හැදිලා තියෙන්නේ ශාක කඳ දිගේ ආහාර පරිවහනය කරන්න. ඒක උඩට පහළට ඕන පැත්තකට යන විදියට ආහාර ගමන් කරන්න පුළුවන් විදියට තමයි ප්ලෝයම පටකය හැදිලා තියෙන්නේ. සෛලම පටකය හැදිලා තියෙන්නේ ජලය පරිවහනය කරන්න. ඒක හැබැයි යන්නේ උඩට විතරයි. පල්ලෙහාට යන විදියට හැදිලා නැහැ. කිසිම ගහක ජලය පහළට එන්නේ නැහැ. උඩට යනවා මිසක් පහළට එන්නේ නැහැ. උඩට යනවා උඩින් වාෂ්ප වෙනවා. ඒ වෙනුවට පල්ලෙහෙන් ඇදලා ගන්න. ඒක වෙන්නේ. කවදාවත් උඩට ගිහිල්ලා ආපහු පල්ලෙහාට එන්නේ නැහැ. නමුත් ආහාර දෙපැත්තට ගමන් කරනවා. ඒවත් මතක තියාගන්න. ඔය විභාගවලදී ප්‍රශ්න විදියට අර මේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ වාක්‍යවල සත්‍ය අසත්‍යතාවය තෝරන ප්‍රශ්න වලට ගොඩක් වෙලාට එනවා. සෛලම් පටකය හරහා ජලය ගමන් කරන්නේ උඩට. ප්ලෝයම් පටකය හරහා ආහාර දෙදිශාවටම ගමන් කරනවා. උඩට පල්ලෙහාට. දැන් සමහර වෙලාවට මඤ්ඤොක්ක ගහේ උඩ පත්‍රවල ආහාර නිපද වෙන පල්ලෙහා මුලේ ගබඩා වෙනවා. සමහරවිට අඹ ගහක පහළ පත්‍රවල ආහාර නිපද වෙන උඩ තියෙන ගෙඩියක ගබඩා වෙනවා. එහෙම වෙන්න පුළුවන්. එතකොට උඩ පල්ලෙහා දෙපැත්තටම යනවා. එතකොට සෛලව පටකය කරන්නේ ජලය. ජලය යන්නේ උඩ අතර විතරයි. හරි නේද? ඔන්න ඔය විදිහට අපිට ස්ථිර පටක කීපයකට උදාහරණ ගන්න පුළුවන්. මේ වගේ ශාක කඳක් නිරීක්ෂණය කරාම දැක ගන්න පුළුවන්. එතකොට අපි යන් ආපහු මේ ස්ථිර පටක බෙදීමට. දැන් විභාජක පටක ඉවරයි. ස්ථිර පටක අපි බෙදනවා ආපහු කොටස් දෙකකට. මතක් කරගන්න. ස්ථිර පටක බෙදපු කොටස් දෙක. ඒ කොටස් දෙක තමයි සරල ස්ථිර පටක හා සංකීර්ණ ස්ථිර පටක. ස්ථිර පටක ආපහු බෙදුව කොටස් දෙක තමයි ස්ථිර පටක. මේක බෙදුවා සරල ස්ථිර පටක සංකීර්ණ ස්ථිර පටක. සරල ස්ථිර පටක සංකීර්ණ. සරල කියන වචනේ තේරුම තමයි එකම වර්ගයේ සෛල වලින් හැදු. සරල ස්ථිර පටකයක් කියන එකේ තේරුම මේ ස්ථිර පටකය හැදිලා තියෙන්නේ එකම වර්ගයේ සෛල වලින්. එතකොට ඒ වගේ සරල ස්ථිර පටක කිහිපයක් අපි කතා කරනවා. එකක් තමයි මෘදුස්තර පටකය. මෘදුස්තර පටකය.
දෙවැනි එක තමයි ස්තුල කෝණාස්තර පටකය ස්තුල කෝණාස්තර පටකය තුන්වැනි එක තමයි දෘඩස්තර පටකය දෘඩස්තර පටකය මෘදුස්තර පටකය ස්තුල කෝණාස්තර පටකය දෘඩස්තර පටකය මේ දෘඩස්තර පටකයේ තියෙන සෛල වර්ග දෙකක් හැබැයි ගොඩක් වෙලාවට එකම වර්ගයේ ඒවා තමයි එක තැනක තියෙන්නේ එතකොට අපි හිතමු දෘඩස්තර පටකයේ තිබුණා කියලා තන්තු සෛල එතකොට තන්තු සෛල වලින් ඇදිච්ච තැන තියෙන තන්තු සෛල විතරයි උපල සෛල වලින් ඇදිච්ච තැන උපල සෛල ඒක නිසා අපි එකක් තියෙන විදිහට තමයි සලකන්නේ තන්තු වල කියන්නේ එකම වර්ගයේ සෛල නේද එතන දෙකක් තියෙනවා කියලා එහෙම නැහැ තන්තු සෛල වලින් ඇදිච්ච දෘඩස්තර පටකයේ තන්තු සෛල වලින් උපල සෛල වලින් ඇදිච්ච දෘඩස්තර පටකයේ උපල සෛල ඒ නිසා කියන්නේ එකම වර්ගයේ සෛල පිළිලා තියෙනවා ඊට පස්සේ මේ පැත්තේ ගත්තොත් සංකීර්ණ ස්ථිර පටක මේකේ මේ පටකයේ සෛල වර්ග කීපයක් තියෙනවා දැන් මේ සංකීර්ණ පටකවල උදාහරණ දෙක එකක් සෛලම පටකය ගත්තොත් සෛලම පටකයේ සෛල වර්ග කීපයක් තියෙනවා සෛලම් පටකයේ තියෙන සෛල වර්ග ටික ලියන්නේ කොහොත් එකක් තමයි සෛලම වාහිනී සෛල සෛලම වාහිනී සෛල ඊට පස්සේ වාහකාබ සෛල වාහකාබ සෛලම වාහිනී වාහකාබ සෛලමීය තන්තු ඊළඟට සෛලමීය මෘදුස්තර ඔන්න සෛල වර්ග හතරක් තියෙනවා සෛලමීය තන්තු ඊළඟට සෛලමීය මෘදුස්තර ප්ලෝයම පටකය ගත්තොත් දෙවනි සංකීර්ණ පටකයේ විදිහට සංකීර්ණ ස්ථිර පටකයේ විදිහට ප්ලෝයම ගත්තොත් ප්ලෝයම පටකය ඇගිලා තියෙන ආහාර ගෙනියන මේ සෛලම් පටකය ඇගිලා තියෙන ජලය ගෙනියන ප්ලෝයම පටකයේ තියෙන පෙනේර නල සෛල පෙනේර නල සෛල ඊට පස්සේ සහචර සෛල සහචර සෛල ඊළඟ තියෙන ප්ලෝයමීය මෘදුස්තර ප්ලෝයමීය මෘදුස්තර ඊළඟ ප්ලෝයමීය තන්තු දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇයි මේකට සංකීර්ණයි කියන්නේ සෛල වර්ග එකකට වඩා වැඩිපුර තිබෙන නිසා යම් පටකයක් තුල සෛල වර්ග එකකට වඩා වැඩිපුර තියෙන නම් ඒ සංකීර්ණ පටකයක් යම් පටකයක තියෙන දැන් මෘදුස්තර පටකයේ තියෙන මෘදුස්තර සෛල විතරමයි ස්තුල කෝණාස්තර පටකයේ තියෙන ස්තුල කෝණාස්තර සෛල විතරමයි දෘඩස්තර පටකයේ දෙකක් තියෙනවා හැබැයි එක තැනක තියෙන එක જાතියක් විතරයි දැන් දුරස්තර පටකේ තන්තු සෛල තියෙන තැන තියෙන තන්තු සෛල විතරයි. උපල සෛල තියෙන තැන තියෙන උපල සෛල විතරයි. ඒකයි මේකට කියන්නේ සරල ස්ථිරව. නැත්නම් මේක එකට බලන උනොත් ඒක සරල වෙන්නේ නැහැ නේ සංකීර්ණ වෙනවනේ. එකකට වඩා වැඩිපුර තියෙන සංකීර්ණයි කියලා කියන්නේ. එකයි නම් තියෙන සරල. හරි. දැන් බලන්න. දැන් එතකොට මේ මම ඇන්නේ සරල ස්ථිර පටක වර්ග තුන හඳුනා ගන්න විදිය රූප සටහන. මේවා නම් ඉතාම වැදගත්. මොකද හේතුව ඕගොල්ලොන්ට විභාගයේදී අනිවාර්යෙන් මේ එක රූපයක් හරි එනවා ශාක පටක හෝ සත්ත්ව පටක වල රූප එකක් හෝ අනිවාර්යෙන් එනවා මම හිතන්නේ මේක බෝඩ් එක ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති හරි දැන් බලාගන්න දැන් මෙතන තියෙනවා මෘදුස්තර පටක මෙතන තියෙන ස්තුල කෝණාස්තර පටක මෙතන තියෙන්නේ දෘඩස්තර පටක දැන් අපි සරල ස්ථිර පටකයක් තේ මේ කොටස් තුන තමයි කතා කරන්නේ මෘදුස්තර පටක හඳුනගන්න ඇති දෘඩස්තර පටක හඳුනගන්න ඇති ස්තුල කෝණාස්තර පටක හඳුනගන්න ඇති දැන් ඕගොල්ලන්ට පේනවා හරස් කඩකදී මේ උඩ තියෙන හරස් කඩ උඩ රූප තුනේ තියෙන හරස් කඩ යට තියෙන දික් කඩ හරස් කඩකදී මෘදුස්තර සෛල ගෝලාකාරයි උඩින් බැලුවම අපිට පේන්නේ හරහාට බැලුවම පේන්නේ මෘදුස්තර සෛල ගෝලාකාරයි අපි කියන්නේ ඒවට සම විස්කම්භික ගෝලාකාර සෛල කියලා සම විස්කම්භික ගෝලාකාර සෛල. ඇයි එහෙම කියන්නේ? සම විස්කම්භික ගෝලාකාර සෛල. මේ බලන්න
මේ හැම මෘදුස්තර ශෛලයකම එකම විස්කම්භයක් තියෙනවා. එකම විස්කම්භයක් තියෙන සම විස්කම්භික කියන්නේ ඒකයි. සම විස්කම්භික ගෝලාකාර ශෛල. මේ මෘදුස්තර ශෛලවල ශෛල බිත්තිය වෙන මෙහෙම අපි අඳින්නේ. එක ඉරකින් අඳින්නේ. ඝන කරන්නේ නැහැ, ඝනකම් කරන්නේ නැහැ. මෙහෙම ඝනයට අඳින්නේ නැහැ. ශෛල බිත්තිය. ශෛල බිත්තිය ඉතා තුනි. තුනි ශෛල බිත්ති පිහිටලා තියෙනවා. තුනි ශෛල බිත්ති පිහිටලා තියෙන සම විස්කම්භික ගෝලාකාර ශෛල පිහිටලා තියෙන්නේ. මතක තියාගන්න මෘදුස්තර ශෛලවල. ඊළඟ ඔයගොල්ලෝ පේනවා, ඔයගොල්ලන්ට පේනවා පැහැදිලිවම මේ ශෛල අතර තියෙනවා හිඩස්. ශෛල අතර හිඩස් පිහිටලා තියෙනවා. ශෛල අතර පිහිටන හිඩස් වලට කියන නම තමයි අන්තර් ශෛලීය අවකාශ. දැන් මේ ශෛල අතර පිහිටලා තියෙනවා අන්තර් ශෛලීය අවකාශ. එහෙනම් සම විස්කම්භික ගෝලාකාර හැඩැති ශෛල, ශෛල අතර අන්තර් ශෛලීය අවකාශ පිහිටා ඇත. මේ දෙකේම නැහැ. ඔගොල්ලෝ පේනවා මේක පැහැදිලිව. මෙතන සෛල අතර හිඩැස් නැහැ. මෙතන සෛල අතර හිඩැස් නැහැ. එහෙනම් විභාගෙට එන්නේ එහෙමයි. අපි අර මාක් කරගන්නේ සමහර කරුණු, අපි විෂය කරුණු තියරි සිද්ධාන්ත මතක තියාගන්න ක්‍රම තියෙනවනේ අන්න. මෘදුස්තර සෛල මතක තියාගන්න එක ක්‍රමයක් තමයි සෛල අතර හිඩැස් ඇත. සෛල අතර හිඩැස් තියෙන එකම සෛල වර්ගය මෘදුස්තර සෛල. එමයි ලක්ෂණ. දැන් එතකොට උත්තර හතරක් දීලා බුද්ධුත්තර සෛල වල ලක්ෂණයක් වන්නේ කියලා අහුව ගොඩක් කලින් මේකිනෝ පමණක් අඩංගු. එතකොට සෛල අතර හිඩැස්ස. සෛල අතර හිඩැස් තියෙනවා නම් මතක තියාගන්න ඕන දුස්තර සෛල. ඊළාට විශාල රික්තක පිහිටලා තියෙනවා. න්‍යෂ්ටිය කෙනවරට ඇවිල්ලා තියෙනවා. න්‍යෂ්ටිය රික්තකය නිසා න්‍යෂ්ටිය පර්යන්තයට ඇවිල්ලා. පර්යන්තයට ඇවිල්ලා කියන්නේ කෙලවරට ඇවිල්ලා. හරි. මේකේ තියෙන ඔක්කොම සෛල සජීවී. විශාල මධ්‍ය රික්තක සහිත සම විස්කම්භික ගෝලාකාර සෛල. න්‍යෂ්ටිය තියෙන්නේ සෛල ප්ලාස්මේ පර්යන්තේ. සෛල ප්ලාස්මේ කෙලවරට ඇවිල්ලා මැද නෙමෙයි. මොකද රික්තකේට ඉඩ දෙන්න ඕන නිසා න්‍යෂ්ටිය කෙලවරට ඇවිල්ලා. හරි. ඊළඟ තුනි සෛල බිත්ති තියෙන්නේ සෛල අන්තර් සෛලීය අවකාශ තියෙනවා. දැන් මේ මෘදුස්තර සෛල තියෙන්නේ කොහේද හුවොත්? දැන් මේක පැත්තෙන් බලනකොට හරියට gadol බිත්තියක gadol බඳලා වගේ පේන්නේ මෘදුස්තර සෛල. උඩින් බලනකොට හරස් කඩේ තියෙන සම විස්කම්භික ගෝලාකාර. මේවා තියෙන්නේ කොහෙද? ඕත්සාකේ හැම තැනකම වගේ මෘදුස්තර සෛල තියෙනවා. මේක මතක තියාගන්න මෙහෙමයි. අපි මොනවා හරි ශාකයක කොටසක් ආහාරයට ගන්නව නම් ඒ කොටස හැදිලා තියෙන්නේ මතක තියාගන්න මෘදුස්තර සෛලවල. අපි ආහාරයට ගන්න උදාහරණයක් අර්තාපල් අලයක්. ඔයගොල්ලෝ අහන්න බල අර්තාපල් අලයක වැඩිපුරම අඩංගු වන්නේ කුමන පටකයද? එතකොට උත්තරයට එන්නේ මෘදුස්තර පටකය. මොකද හේතුව ඒක මෘදු සෛල වලින් හැදලා තියෙන. ඒකයි අපි ආහාරයට ගන්නෙ. ශාක පත්‍රවල තියෙන මෘදුස්තර සෛල. ශාක පත්‍රවල තියෙන මෘදුස්තර සෛල ගත්තොත් දැන් ශාක පත්‍රයක හරස් කඩක් ඇන්දෝ ශාක පත්‍රයක උඩම තියෙන උච්චාර්ණය. උච්චාර්ණයට යටින් තියෙන උඩු අපිචර්ණය කියලා සෛල ස්තරය. මෙන්න මේ වගේ සෛල ස්තරයක් තියෙනවා. අපි ඒකට කියන උඩු අපිචර්ණය. ඊට යටින් තියෙන ඉනීටවල වගේ සෛල ස්තරයක්. මෙන්න මේ වගේ ශාක පත්‍රයක හරස් කඩක් ගත්තොත් දික්කඩක් ගත්තොත් මෙන්න මේ වගේ ඊළඟ තියෙන ඉනිහිටවල වගේ සෛල. මෙන්න මේ සෛල ස්තරයට කියන්නේ ඉනි මෘදුස්තර සෛල. ඉනි මෘදුස්තර සෛල. එහෙනම් ශාක පත්‍රයක තියෙන එක මෘදුස්තර සෛල වර්ගයක් තමයි ඉනි මෘදුස්තර. ඊට යටින් තියෙන මෙන්න මේ වගේ තනින් තන අන්තර් සෛලීය අවකාශ තියෙන මේ වගේ හැඩයක් තියෙන සෛල ස්තරයක්. මෙන්න මේ සෛල වලට කියනවා සවිවර මෘදුස්තර සෛල. සවිවර මෘදුස්තර. ඔන්න එහෙනම් ශාක පත්‍රයක දික්කඩක් ගත්තොත් අපිට හොයාගන්න පුළුවන් මෘදුස්තර සෛල වලට එකක් තමයි ඉනි මෘදුස්තර සෛල. තව එකක් තමයි සවිවර මෘදුස්තර සෛල. ඊට පස්සේ පල්ලෙයින් තියෙනවා යටි අපිචර්ණය. යටි අපිචර්ණය අර ඔයගොල්ලෝ මම ඉස්සෙල්ලා අඳලා පෙන්නුවා සෛල. පූටිකා සෛල හා අපිචර්ණීය සෛල පිළිතලා තියෙනවා. පූටිකා තියෙන පාලක සෛල, පූටිකා සිඳුරු හා පිටර්මීය සෛල. මෙන්න මේ වගේ තමයි ශාක පත්‍රයක දික්කඩ. උච්චර්මයේ උඩුව පිටර්මයේ ඉනි මෘදුස්තරය, සවිවර මෘදුස්තරය, යටි අපිටර්මයේ. එහෙනම් ඔන්න ශාක පත්‍රයක තියෙන මෘදුස්තර සෛල අහුවොත් ඉනි මෘදුස්තර පටකේ නැත්නම් ඉනි මෘදුස්තර සෛල පිටලා තියෙන සවිවර මෘදුස්තර සෛල පිටලා තියෙන. එහෙනම් ඔන්න තියෙන තැන් ගත්තොත් ශාක පත්‍රවල තියෙන. ශාක කඳේ තියෙන. දැන් ඔයගොල්ලන්ට මම ඉස්සලා අර කූඩලු ගහේ ඇඳලා පෙන්නුවා බාහිකය හා මජ්ජාව කියලා. ඇතුළෙම තියෙන කොටසට කියන්නේ මජ්ජාව, පිටින් තියෙන ප්‍රදේශයට කියව බාහිකය. ඔය දෙකේම තියෙන මතක තියාගන්න මෘදුස්තර සෛල.
පුදුස්තර පටකයක් පිටලා තියෙන්නේ. එයා ඔය මේ ඒක බීජ පත්‍රී ශාකවල තියෙන කඳේ පූරක පටකය කියලා එකක්. කඳේ මැද පුරවන තැන්. හිස්තැන් පුරවන්න වගේ නිකන් හිතන්න දැන් අපිට මොනවා හරි දෙයක් නිකන් අර උදාහරණයක් හිතන්න ගැඩොල් බිත්තියක් බඳිනකොට ගැඩොල් අතර හිඩැස් පුරවන්නේ. අන්න ඒ වගේ හිඩැස් පුරවන්න ගොඩක් වෙලාට යොදාගන්නේ ශාකවල ඒ හිඩැස් පිරවීම සිද්ධ වෙන්නේ මෙන්න මේ මෘදුස්තර පටකය නිසා. මෘදුස්තර පටකයෙන් තමයි ඒක වෙන්නේ. එහෙනම් කඳේ බාහිකයේ හා මජ්ජාවේ පිහිටන. මුලේ බාහිකයේ හා මජ්ජාවේ මෘදුස්තර පටකය පිහිටන. පළවල මාංශල කොටස්වල මම ඕගොල්ලන්ට කිව්වා ඉස්සෙල්ලා අපි ආහාරයට ගන්නෙ මොකද්ද? ඒක මෘදුස්තර පටකය. අපි ආහාරයට යම් පළයක් ගන්නවා නම් ඒකේ මාංශල කොටස. මාංශල කොටස කියන්නේ අර ආහාරයට ගන්න කොටස. දැන් උදාහරණයක් විදිහට කජු පූලම ඇපල් ගෙඩිය එහෙම නැත්නම් අඹ ගෙඩියක අපි ආහාරයට ගන්න කොටස කෙසෙල් ගෙඩිය මේවයි තියෙන්නේ මෘදුස්තර පටකේ හොඳට මතක තියාගන්න මේව මතක තියාගත්තා හරි ලේසි ඊළාට බීජවල දැන් අපි බීජවල ආහාර ගබඩා වෙලා තියෙන පත්‍රවලට කියන බීජ පත්‍ර කියලා ඒක බීජ පත්‍රී දී බීජ පත්‍රී කියලා කොටස් වලට බෙදෙන්නේ එහෙමනේ මේ බීජ පත්‍රවල වැඩිපුරම තියෙන්නේ මතක තියාගන්න මෘදුස්තර පටකේ බීජවල මෘදුස්තර පටකේ ඊළඟ පත්‍රවල එහෙනම් ගහේ හැම තැනකම වගේ මෘදුස්තර පටකේ තියෙන මෘදුස්තර පටකේ හඳුනා ගන්න මතක තියාගන්න සම විශ්කම්භික ගෝලාකාර සෛල සමාන විශ්කම්භයන් සහිත ගෝලාකාර සෛල සෛල අතර තියෙන හිඩැස් අන්තර් සෛලීය අවකාශ ඊළඟට මම යනවා මෙතෙන්ට ස්තුල කෝණාස්තර පටකේ මේ නමේම තේරුම තියෙනවා ස්තුල කෝණාස්තර සහිත ස්තුල වූ කොන් සහිත ඔගලන්ට පේන මේකේ අරස් කරගත්තා සෛල සදස්ත්‍රාකාරයි සෛලයේ කැහැනේ ෂඩස්ත්‍රයක් වගේ මේ ෂඩස්ත්‍රාකාර සෛලයේ කොන් මම වැඩියෙන් කළු පාටට පාට කරලා තියෙනවා ඒකයි මට මේක අඳින්න ටිකක් වෙලා ගියේ වැඩියෙන් පාට කරලා තියෙන කොන් මෙන්න මේ කොන් ඝන වෙලා තියෙන්නේ සෙලියුලෝස් වැඩිපුර තැන්පත් වෙලා අපි ඉගෙනගෙන තියෙන මීට කලිනුත් ශාකයක සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස් කියන ද්‍රව්‍යය. එතකොට සෙලියුලෝස් වැඩිපුර තැන්පත් වෙලා සෛලවල කොන් නැත්නම් අපි ඒකට කියන්නේ ශීර්ෂ. ශීර්ෂ ඝන වූ සෛල කියලා කියන්නේ. ශීර්ෂ ඝන වූ සෛල බිත්තිවල ශීර්ෂ ඝන වෙලා කොන් ඝන වෙලා. මම එක එක විදිහට කියන්නේ එක එක විදිහට ප්‍රශ්න පත්‍ර වල තියෙන නිසා. හරිද? එතකොට ශීර්ෂ ඝන වූ කොන් කොන් ඝන වූ සෛල සහිතනම් අපි ඒවට කියනවා ස්තුල කෝණාස්තර සෛල කියලා. එතකොට මේක වැඩිපුර මෙහෙම කොන් ඝන වුණාම සෙලියුලෝස් වලින් හයිය වැඩි ශක්තිමත් බව වැඩි. එන ශක්තිමත් බව වැඩි කරන්න තමයි මේ පටකය පිහිටලා තියෙන්නේ. මේකේ සෛල අතර හිඩස් පිහිටලා නැහැ. දේහයට දැඩි බවක් ගෙන දෙනවා. සෛල අතර හිඩස් පිහිටලා නැහැ. එතකොට මේ මෘදුස්තර සෛල වෙනස් වෙලාම තමයි මේ ස්තුල කෝණාස්තර සෛල හැදෙන්නේ. ඒකත් මතක තියාගන්න. මේකෙත් තියෙන්නේ ඔක්කොම සජීවී සෛල. මෙතන තියෙන්නේ සජීවී සෛල. මේ කොටසේ තියෙන්නේ සජීවී සෛල. සජීවී සෛල තමයි පිහිටලා තියෙන්නේ. එතකොට සජීවී සෛල පිහිටලා තියෙන්නේ මේ සෛල ඇතුලේ සෛල ප්ලාස්මය, නෂ්ටිය, රික්තක ඒවා පිහිටලා තියෙනවා. මම ඒ ටික ඇන්නේ නැහැ. මතක තියාගන්න මේකෙත් මෙහෙම නස්තිය පිහිටලා තියෙනවා රික්තකය පිහිටලා තියෙනවා වගේ මේකක පිහිටලා තියෙනවා නස්තිය සෛල ප්ලාස්මය රික්තකය ඔවා පිහිටලා තියෙනවා ඊට පස්සේ මේවා දිගටි සෛල මේ උඩින් බැලුවම මෙහෙම වෙනකොට මේවා දිගටි සාමාන්‍යයෙන් දිගටි සෛල හරිද හරස්කඩ බහුවස්ත්‍රාකාරයි උඩින් බැලුවම බහුවස්ත්‍රාකාරයි ෂඩස්ත්‍රාකාරයි වගේ හැඩයක් පිහිටලා තියෙනවා බහුවස්ත්‍රාකාරයි එතකොට සෙලියුලෝස් වලින් ශීර්ෂ ඝන වෙලා විෂමාකාරව ශීර්ෂ කියන්නේ කොන් කියන එක ඒක නිසා මේවා ශක්තිමත් මුදුස්තර සෛල වලට වඩා ශක්තිමත් අන්තර් සෛලීය අවකාශ තියෙන්නත් පුළුවන් ඒ වුණාට බොහෝ විට නැහැ අන්තර් සෛල මම හිත පුරුදු කරන්නේ අන්තර් සෛලීය අවකාශ නැහැ තියෙන්න පුළුවන් කලාතුරකින් හරිද මේවා තියෙන්නේ ගොඩක් වෙලාවට ශක්තිමත් බව හා සන්ධාරණය සැපෙීමට සන්ධාරණය කියලා කියන්නේ ශාක කඳ ඍජුව තියාගන්න ශාකයක සන්ධාරණය සපයන්න වැදගත් වෙන පටකයක් තමයි ස්තුල කෝණාස්තර. හැබැයි මේක ගොඩක් වෙලාවට තියෙන්නේ අකාෂ්ඨීය ශාකවල. අකාෂ්ඨීය ශාක කියන්නේ අරටුවක් නැති ශාක. දැන් අපි දන්නවා කොස් ගහක් කැපුවම ඒ කොස් ගහේ මැද තියෙනවා කහපාට
දැඩි කොටස කඳේ මැද මෙන්න මේකට කියන අරටුව කියලා. අරටුවට පිටින් තියෙන කොටසට කියන එළය කියලා. එළය හා අරටුව. ශාක කඳක තියෙන ප්‍රධාන කොටස් දෙක. එළයයි අරටුවයි. අරටුවෙන් තමයි අපි ගෘහ භාණ්ඩ හදන්නේ. මොකද අරටුව ලේසියෙන් හානි වෙන්නේ නැහැ. ඒක කෘමීන්ගෙන් හානි කරන්න බෑ. ජලයට ඇද වෙන්නේ නැහැ. ඉක්මනට දිරන්නේ නැහැ. ඒක නිසා අපි ගෘහ භාණ්ඩ හදමු. මෙන්න මේ අකාශීය ශාක වල අරටු නැහැ. දැන් උදාහරණයක් වට්ටක් කවලක් ගන්න. වට්ටක් කවලක් කැපුවට අපිට අරටුවක් හොයා ගන්න බෑ. නමුත් ඒක හයියයි. වල් සූර්යකාන්ත ගහක අත්තක් කොටුවක් අපිට ලේසියෙන් කඩන්න බෑ. මොකද ඒක හයියයි. ශක්තිමත්. ඒ ශක්තිමත් වෙලා තියෙන්නේ මෙන්න මේ ස්තුල කෝණාස්තර පටකය නිසා. ඊළඟට පත්‍රයක නාරටියක් ගත්තොත් නාරටියේ ශක්තිමත් බව වැඩි. ඒ ස්තුල කෝණාස්තර පටක නිසා. එහෙනම් අකාශීය ශාකවල කඳේ අපිචර්මයට ඇතුළතින්. අපිචර්මය කියන්නේ කඳේ පිටතම ප්‍රදේශයට ඇතුළතින්. ස්තුල කෝණාස්තර පටකය කියලා. දැන් ඕගොල්ලොන්ට මම වට්ටක්ක වෙලා කඩන්න කිව්වොත් ඕගොල්ලෝ මෙහෙම 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 අදිනකොට වට්ටක්ක වෙලා කඩන්න කොහොමද අන්තිමට යම් මැදහරිය කැඩිලා තියෙන වටෙන් කැඩෙන්නේ නැහැ. අන්නේ ස්තුල කෝණාස්තර පටකයේ තියෙන නිසා. එහෙනම් ස්තුල කෝණාස්තර පටකයේ පිටලා තියෙන අකාශීය ශාක ගොඩක් වෙලාට තැලෑටි වෙනවා. මොනර කුඩුම්බිය එහෙම ලේසියෙන් කඩන්න බෑ ගහ. ඊට පස්සේ තව ගත්තොත් මිරිස් ඒ වගේ ශාකවල කඳේ පිටලා තියෙන ස්තුල කෝණාස්තර පටකය. ඊළඟට නාරටි වල පිටලා තියෙනවා. හරි. ඊළඟට මම යනවා දෘඩස්තර සෛල වල. දෘඩස්තර පටකය. දෘඩස්තර පටකය ගත්තොත් සෛල අජීවි. දැන් මේ දෙකම සජීවී සෛල තිබුණේ. අන තියෙන. මේකේ තියෙන්නේ අජීවී සෛල. මේක අජීවී වෙන්න හේතුව තමයි මෙන්න මේ සෛල බිත්ති වල. සෛලයේ වටේ තියෙන බලන්න මහ විශාල සෛල බිත්ති තියෙන්නේ. සෛල බිත්ති වල තැන්පත් වෙලා තියෙනවා ලිග්නීන් කියන ද්‍රව්‍ය. ලිග්නී. මම බෝඩ් එකේ ලියන්නම් මේ වචනේ නම ලිග්නී. ලිග්නී. සෛල බිත්ති වල ලිග්නීන් තැන්පත් වෙනවා. ලිග්නීන් තැන්පත් වුණාම සෛල බිත්තිය අපාරගම්‍ය වෙනවා. අපාරගම්‍ය කියන්නේ සෛල බිත්තිය හරහා ද්‍රව්‍ය වලට එහාට මෙහාට ගමන් කරන්න බෑ. සාමාන්‍ය වෙලාවට සෛල බිත්තිය පාරගම්‍යයි. පාරගම්‍ය කියන්නේ ඕනම දෙයකට එහාට මෙහාට ගමන් කරන්න පුළුවන්. ලිග්නීන් තැන්පත් වෙච්ච ගම අපාරගම්‍යයි. අපාරගම්‍ය වෙච්ච ගම මේක මැර සෛල. හැබැයි ඉතාම ශක්තිමත්. මතක තියාගන්න ශාකයේ සමහර දේහ කොටස් ශාකයේ සමහර කොටස් ගොඩක් ශක්තිමත් වෙනවා. මෙන්න මේ ශාකයේ සමහර කොටස් ශක්තිමත්ව පවත්වාගෙන යන්න වැදගත් වෙන පටකය තමයි දෘඩස්ත. අපි ඒකට කියන්නේ දැඩි බව. ශාකයට දැඩි බවක් ගෙන දෙන්න. හටගත්ත ඒ වචනවල නමේම තේරුම තියෙනවා දැඩි බව. උගලෝ විභාගයට ආවොත් එහෙම හිතලා හරි ලියන්න දෘඩස්තර පටකයේ කාර්යය ලියන්න. එතකොට අපි කියන ශාකයේ දේහයට දැඩි බව ගෙන දෙන්න. ශාකයේ සන්ධාරණය, ශාකයේ කඳ ඍජුව තියාගන්න. ඕවා මේ දේවල් වලට වැදගත් වෙනවා දෘඩස්තර පටකයේ. ගහ කඳ කෙලින් තියාගන්න, ගහේ කඳේ ශක්තිමත් බව කැඩෙන්නේ නැතුව තියාගන්න වැදගත් වෙන්නේ දෘඩස්තර පටකයේ. එතකොට දෘඩස්තර පටකය ගත්තොත් සෛලා ජීවි. හේතුව ලිග්නීන් තැන්පත් වෙලා සෛල බිත්ති අපාරගම්‍ය වීම. එතකොට සෙලියුලෝස් සෛල බිත්තිමව ලක්ෂණ. සෙලියුලෝස් සෛල බිත්ති මත තැන්පත් වෙලා තියෙන මොනවද? ලිග්නීන්. හරිද? ඊට පස්සේ මැද ඇති වෙන්නේ එතකොට කුහරයක්. මේ තියෙන මැද කුහර තියෙන මේ රවුමට තියෙන සෛල ඇතුලේ සෛල ප්ලාස්ම නෙමෙයි. මේක ඇතුලේ තියෙන මතක තියාගන්න කුහරයක්. හිස් අවකාශයක් තියෙන කුහරයක් තියෙන. එතකොට සෛල අතර ඉඩස් නැහැ. සෛල එකිනෙක තදින් ඇහිලිලා තියෙන්නේ. අන්තර් සෛලී අවකාශ නැහැ. මේව තියෙනවා එක එක තැන්වල. කඳ අමාරලට ශාකයේ ශක්තිමත් බව දෙන්න ඕන තැන්වල තියෙන මේවා. මේව වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි තන්තු සෛල. මන්ද මේ ඇන්දේ තන්තු සෛල. තන්තු සෛල කියන්නේ කෙඳි. දැන් අපි හොඳටම දැකලා තියෙන කෙඳි විශේෂයක් තමයි පොල් කෙඳි. පොල්ෙල්ලේ පිහිටන්නේ එක තන්තු සෛල. පොල්ෙල්ලේ පිහිටලා තියෙන තන්තු සෛල. තන්තු එහෙම නැත්නම් අපි ඒවට කියන්නේ කෙඳි කියලා. ඊළාට පොල් කටුවේ පිහිටලා තියෙන සෛල වලට කියන්නේ උපල සෛල. උපල සෛල වල මතක තියාගන්න තන්තු සෛල වලටත් වඩා වැඩිපුර ලිග්නීන් තැන්පත් වෙලා තියෙනවා. පොල් කටුව ඉතාම ශක්තිමත්. මේක මැද තියෙන කුහරය ඉතා කුඩයි. අර ලිග්නීන් තැන්පත් නොවී තියෙන කුහරය ඉතා කුඩයි. හරිද? එතකොට මේ තන්තු සෛල පිහිටලා තියෙනවා ගොඩක් වෙලාවට පොල් දෙල්ලේ. ඊට පස්සේ තව ගත්තොත් ප්ලෝයම පටකය ඇතුලේ ආහාර ගමන් කරන පටකයේ තියෙන ප්ලෝයම. ඒ ප්ලෝයම පටකය ඇතුලේ තියෙන තන්තු සෛල වලට කියන්නේ ප්ලෝයමීය තන්තු කියලා.
ඊළඟ ජලය ගමන් කරන සෛලම පටකය හැදිලා තියෙන ඒකෙත් තියෙන තන්තු සෛල. සෛලම පටකය ඇතුලේ තියෙන තන්තු සෛල වලට කියන්නේ සෛලමීය තන්තු. ඊට අමතරව ඔය කෙඳි වර්ග තියෙන ශාක හන කෙඳි කෙසෙල් වල ඔයගේ තන්තු සෛල වලින් තමයි අපි ගොඩක් වෙලාවට විවිධ නිෂ්පාදන සිද්ධ කරන්නේ ශක්තිමත් ඔය කොහුලණු හදන්නේ ඒවයි. ඊට පස්සේ කෙසෙල් වලින් මම දැකලා තියෙන කෙසෙල් වල කෙඳි අරගෙන සමහර නිෂ්පාදන කරන ඔය පාවහන් වගේ ඒවා. ඒ තන්තු සෛල අරගෙන කරන්නේ. ඊළඟට කපු නූල්. නූල් හදන්න භාවිත කරන්නේ කපු බුලුන් වලින් ඒවයි තියෙන්නේ තන්තු සෛල. ඊළඟට අපි ආහාරයට ගන්න කොටස් වලක් තියෙන සතන්තු. ඒකත් මතක තියාගන්න තන්තු සෛල. හැබැයි තන්තු තියෙන ඒවා අපිට කන්න බෑ. එතෙන්දි තන්තු කියලා කියන ගොඩක් කරන්නේ සෙලියුලෝස් වලින් හැදිච්ච ඒවා. හරි. ඒකට දුරස්තර තන්තු පිටලා තියෙනවා. ඊළඟට උපල සෛල පිටලා තියෙන පොල් කටුවේ. කඳුරු පළේ, කඳුරු ගෙඩිය ඇතුලේ. ඊට පස්සේ ඒවා ආවරණේ. අඹ, අඹ වල අභ්‍යන්තර ආවරණේ. ඊළඟට පේර, පෙයාස්වනි පළවල පළ ආවරණේ. පේර පොත්ත. ඔගොල්ලෝ පේර ගෙඩියේ පොත්ත කනකොට දැනිලා ඇති ඇතුලේ තියෙන පේර පොත් මදයට වඩා පොත්ත හයියයි. එක පොඩ්ඩයි තියෙන මහා ගොඩන්නේ. පේර පොත්තේ පීඩලා තියෙන අපි එකට කියන්නේ පළ ආවරණය. පේර පෙයාස් වල පළ ආවරණයේ පීඩනවා උපල සෛල. ඊළඟට රටෙහිදි බීජාවරණය කෝපි බීජාවරණය. රටෙහිදි ඇටයක් ලේසියෙන් කුඩු වෙන්නේ නැහැ. කැඩෙන්නේ නැහැ. කෝපි වලත් එහෙමයි. ඒවයි උපල සෛල පීඩලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න ඔන්න දුරස්තර පටකේ. දැන් අපි බලමු මේ එක එක පටකවල කාර්යය. අපි මුලින්ම යන් මෘදුස්තර පටකේ. මෙතනම තියෙන කාර්යය ශාකපත්‍රයේ. ශාකපත්‍රයේ මතක තියාගන්න වැඩිපුරම ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ මෙන්න මේ සෛල වර්ග දෙක. ඉනි මෘදුස්තර සෛල හා සවිවර මෘදුස්තර. එහෙනම් එකක් තමයි ප්‍රභා සංශ්ලේෂණය. එහෙනම් මෘදුස්තර පටකේ එක කාර්යයක් තමයි ප්‍රභා සංශ්ලේෂණය. ඊළඟට තව එකක් තමයි සංචිත කෘත්‍ය. ගොඩක් මෘදුස්තර පටකවල ශාකයේ ආහාර ගබඩාවේ උදාහරණයක් විදිහට අර්තාපල් අලය, මඤ්ඤොක්කා අලය, නැත්නම් යම් කිසි පළ ගෙඩියක් පළයක් අඹ ගෙඩියක පළ මාංශල කොටස මේවයි තියෙන්නේ මෘදුස්තර සෛල. මෘදුස්තර සෛල වල තමයි මතක තියාගන්න ආහාර සංචිත කරන්න. අර්තාපල් අර්තාපල් අලයට අපි කියන්නේ අර්තාපල් ස්කන්ධාකන්දය කියලා. බතල කැරට් වල මුල්, ගස්ලබු කෙසෙල් වගේ පළ මේවයි උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ආහාර සංචිත කිරීම. ඊළඟ එක තමයි ජලය සංචිත කිරීම. ඔන්න මෘදුස්තර පටකේ තව කාර්යයක් තමයි මතක තියාගන්න ජලය සංචිත කිරීම. උදාහරණ විදිහට ගන්න පුළුවන් කෝමාරිකා. එහෙම නැත්නම් පතොක්, කඩුපුල් මේ වගේ ශුෂ්ක කලාපයේ වැඩෙන ශාක. ශුෂ්ක කියන්නේ කාන්තාර ප්‍රදේශ. මේ ශුෂ්ක කලාපයේ වැඩෙන ශාකවල ජලය ගබඩා කරන්න, ජලය සංචිත කරන්න වැඩගත් වෙන මෘදුස්තර පටකේ. මෘදුස්තර පටකේ එක ප්‍රයෝජනයක් ඒක. ඊළාට ඔය අකාෂ්ඨීය පැලෑටිවල සන්ධාරණය සඳහා මෘදුස්තර පටක වැදගත් වෙන. දැන් මම ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට කියලා දුන්නා සන්ධාරණය කියන්නේ ශාක කඳ ඍජුව තබා ගැනීම. දැන් අපිට මේ මේවයි කොහොමද ශාක කඳ ඍජුව තියාගන්නේ? පුළුවන්. ඒ වෙන්නේ කොහොමද දන්නවද? මෙන්න මේ මුදුස්තර සෛල මැද තියෙන රික්තක. ඔයගොල්ලන්ට පේන එක මුදුස්තර සෛලයක තියෙන විශාල රික්තකයක්. මේ රික්තකයට ජලය පිරෙනවා. මේ රික්තකයට ජලය පිරෙනකොට මතක තියාගන්න මේ රික්තකයට ජලය පිරෙනකොට මේ සෛල පිම්බෙනවා. මේ රික්තකයේ ජලය ඉවත් වෙනකොට සෛල ඇකිලෙනවා. මේවට කියන්නේ ශූනතා චලන කියලා. සෛල පිම්බීම හා ඇකිලීම, ශූනතා චලන, ශූන වීම හා විශූන වීම කියලා කියන්නේ. පිම්බෙනවට කියන්නේ ශූන වීම, ඇකිලෙනවට කියන්නේ විශූන වීම. රික්තකය තුල ජලය පිරුණා. රික්තකය තුල ජලය පිරුණා සෛල පිම්බෙනෝ, එතකොට කඳ ඍජුව තියෙනවා. රික්තකය තුල තියෙන ජලය ඉවත් වෙනකොට සෛල ඇකිලෙනෝ, එතකොට කඳ නැමෙනවා. ඒක නිසා තමයි ওই දවල් 12ට 1ට විතර හොඳට අවුව වැටිච්ච දවසක වතුර වාෂ්ප වෙන්න ගහ නැමෙන්නේ, මැලවෙන්නේ. හේතුව මෘදුස්තර කඳේ මෘදුස්තර සෛලවල තියෙන රික්තක වලින් ජලය ඉවත් වෙනවා. ඒ රික්තක පායන කාලෙට ගහ මැලවෙලා නැමිලා යන්නේ, පත්‍ර නැමෙන්නේ, කඳේ උඩ කෙළවර නැමෙන්නේ. මතක තියාගන්න මෙන්න මේ රික්තක වල තියෙන ජලය ඉවත් වෙනවා. රික්තක වල තියෙන ජලය ඉවත් වෙනකොට කඳ නැමෙනවා.
රික්තකවල මේව වෙන්නේ පැලෑතිව මම කිය අකාෂ්ටිය මේ මේ මහ විශාල ගස්වල නෙමෙයි අකාෂ්ටිය ශාක කඳේ කූඩලු කුප්පමේනිය තම්පලා ඒ වගේ ශාකවල මේව බලා ගන්න පුළුවන් හොඳට පායන දවසට ගහේ කඳ නැමෙන්නත් අවුව සුෂ්ක කාලෙදි නැත්තම් මේ වහින් නැති පායන කාලෙදි ගහ නැමෙන්නත් හේතුව ඒක එන සම්ධාරණය සම්ධාරණය සඳහා වැදගත් වෙනෝ ආහාර සංචිත කරන්න වැදගත් වෙනෝ ජලය සංචිත කරන්න වැදගත් වෙනෝ ප්‍රභා සංශ්ලේෂණය කරන්න වැදගත් වෙනෝ ඔන්න ඔය ටික තමයි මෘදුස්තර ශෛලවල ප්‍රයෝජන ඊළඟට ස්තුල කෝණාස්තර ශෛලවල ප්‍රයෝජන ගත්තොත් අපි ඒක ඉස්සෙල්ලත් කතා කරා ප්‍රයෝජනේ තමයි මොකද්ද අකාෂ්ඨීය ශාකවල සම්ධාරණය සඳහා අකාෂ්ඨීය ශාක කඳ ඍජුව තියාගන්න වට්ටක්ක වල් සූර්යකාන්ත මොනර කුඩුම්බිය ඊළඟ පත්‍රවල නාරටි ඝනකම්ම ශක්තිමත්ව තියාගන්න වැඩගත් වෙන්නේ ස්තුල කෝණාස්තර පටකේ ඊළඟට ස්තුල කෝණාස්තර පටකේ තව ප්‍රයෝජනයක් තමයි මතක තියාගන්න ප්‍රභා සංශ්ලේෂණය මේකට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවන්නත් පුළුවන් දැන් ස්තුල කෝණාස්තර පටකේ ප්‍රයෝජන දෙකක් තියෙනවා සන්ධාරණය හා ප්‍රභා සංශ්ලේෂණය දුඩස්තර පටකයේ සම්පූර්ණයෙන්ම ඇදලා තියෙන සන්ධාරණය නැත්තම් දැඩි බව සඳහා ශාකයේ යම් යම් කොටස් වලට දැඩි බවක් ගෙන දෙන්න දැන් සමහර බීජ ලේසියෙන් කැඩෙන්නේ නැහැ කුඩු වෙන්නේ නැහැ සත්තුන්ගේ ආහාර වාගේ ආරාගියක් දිරවන්නේ නැහැ ධාන්‍ය පේර ඇටයක් පේර බීජ දැන් සතෙක් කනෝ පේර ගෙඩියක් ගිලිනෝ ඒ බීජ ආහාර වර්ගයේදී ජීර්ණ වෙන්නේ නැහැ හේතුව මෙන්න මේ සයින දුඩස්තර සයින වලින් ඇදලා තියෙන පේරවල බීජ ආවරණය තොරාන්නේ වගේ දැඩි බව දැන් පොල් අපි මේ අරටුවෙන් වී බඩුව ගන්න ප්‍රධාන හේතුව ඒකේ දුඩස්තර සෛල බහුලයි ලිග්නීන් සම්පත් වෙච්ච සෛල බහුලයි ලේසියෙන් ගුල්ලෙක් ගහන්නේ නැහැ ගුල්ලෙකුට කන්න බෑ කුමීන්ට විදින්න බෑ එතකොට මේ වගේ සෛල වලින් අපිට පුළුවන් කාලයක් පවතින ගෘහ භාණ්ඩ හදන්න අන්න සම්ධාරණය දැඩි බව වෙන දීමට තමයි අපි කියන්නේ දුඩස්තර ඒ කියන්නේ දේහයේ සම්ධාරණය සැපේ හරිනේ ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මෙතේ මේ කොටස දක්වා පාඩමේ දල සාරාංශයක් මතක් කරගෙන ඉන්නම් එතකොට ඒක ඔයගොල්ලෝ කාටත් වටින නිසා අපි මුලින්ම කතා කරේ පටකයක් කියන්නේ මොකද්ද කියන එක පටකයක් පටකයක් කියන්නේ පොදු සම්භවයක් සහිත නිශ්චිත කාර්යයක් හෝ කාර්ය කිහිපයක් ඉටු කිරීමට හැඩගැසුණු සෛල සමූහයක් ඒක එකම වර්ගයේ වෙන්නත් පුළුවන් වෙනත් වර්ග වෙන්නත් පුළුවන් එතකොට අපි ඔක පෙළ පොතේ තියෙන විදිහට අර්ථ දැක්වීම ගත්තොත් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට හැඩගැසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් කියන්නේ යම් කිසි මේක මේ පටකයක් හැඩගැහිලා තියෙන්නේ මොනවා හරි කාර්යයක් කරන්න නිශ්චිත කාර්යයක්. ඒක එකක් හෝ කීපයක්. දැන් රුධිර පටකය හැඩගැහිලා තියෙන්නේ පරිවහණයට. අපිච්ඡද පටකය කියන්නේ අපේ ශරීරයේ තියෙන අපිච්ඡද පටකය කියලා පටකයක්. ඒක හැඩගැහිලා තියෙන්නේ වහගෙන නාවරණය කරන්න. ඊට පස්සේ තව ගත්තොත් ශාකයක තියෙන මෘදුස්තර පටකය හැඩගැහිලා තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න. ආහාර ගබඩා කරන්න. අන්න ඒ විදිහට. අපි එතකොට මේ පටක පාඩමේ යටතේ මුලින්ම කතා කරේ ශාක පටක පිළිබඳව. ශාක පටක අපි මුලින්ම කොටස් දෙකකට බෙදුවා. ස්ථිර පටක හා විභාජක පටක. ස්ථිර කියන්නේ තව දුරටත් නොබෙදෙන විභාජනය නොවන සෛල අඩංගු පටක වලට කියවා ස්ථිර පටක. තව දුරටත් විභාජනය වන සෛල අඩංගු පටක වලට කියවා විභාජක පටක. විභාජක පටක අපි ආපහු කොටස් තුනකට බෙදුවා අග්‍රස්ත විභාජක අන්තරාස්ත විභාජක පාර්ශික විභාජක අග්‍රස්ත විභාජක තියෙන්නේ මුලේ අග්‍රේ හා කඳේ අග්‍රේ ඒගොල්ලෝ කරන්නේ මුල දික්වීම කඳ දික්වීම ශාකයේ උස යාමට වැදගත් වෙන්නේ අග්‍රස්ත විභාජක අන්තරාස්ත විභාජක තියෙන කඳේ පර්වයි කඳේ ගැට කියලා කියන්නේ පත්‍රයක් සම්බන්ධ වෙනදාට පහලින් කොටස එතනට ඒ කොටසේ කියනවා අපි පර්වය කියලා පත්‍රයකට පොඩ්ඩක් උඩින් එතන පර්ව අතර දිග වැඩි කිරීම තමයි කරන්නේ අන්තරස්ත විභාජක වලින්. පාර්ශ්වික විභාජක තියෙන දීබීජ පත්‍රී ශාක කඳේ හා මුලේ. කඳ මහත් වීමට වැදගත් වෙනවා පාර්ශ්වික විභාජක. ඒ විදිහට අපි ඒව කතා කරා. ඊට පස්සේ අපි ආපහු ගියා සංකීර්ණ ස්ථිර පටක වලට. ස්ථිර පටක යටතේ අපි කතා කරා සරල ස්ථිර පටක. ඊළඟට සංකීර්ණ ස්ථිර පටක. සරල සෛලම පටකයේ ජලය හා ජලයේ දිය වූ ඛනිජ ලවණ. මේක මේ දෙක එකට ගමන් කරන්නේ.
ජලයත් එක්ක තමයි ජලයේ දියවු කණිජ ලවණ ගමන් කරන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න මොනවද කණිජ ලවණ කියන්නේ? කණිජ ලවණ කියන්නේ ගොඩක් වෙලාට ඔය සෝඩියම් අයන, පොටෑසියම් අයන, ෆොස්ෆරස්, කැල්සියම් මෙන්න මේ වගේ මූල ද්‍රව්‍ය වලට තමයි කියන්නේ කණිජ ලවණ කියලා. මේවා වතුරේ දිය වෙනවා අයන විදියට. ඒව එක්ක තමයි ජලය උඩට ගමන් කරන්නේ. හැම තිස්සෙම මතක තියාගන්න සෛලම පටකය හරහා ජලය ගමන් කරන්නේ පහළ සිට ඉහළට. සිරස්ව ඉහළට හැම තිස්සෙම උඩ අතට විතරයි. කවදාවත් ඉහළ සිට පහළට ගමන් කරන්නේ නැහැ. ඒවා ඔයගොල්ලන්ට විභාගයේදී සමහර වෙලාවට අර මේ ප්‍රශ්න එනවා, විශ්ලේෂණ ප්‍රශ්න වාක්‍ය හතරක් විතර දීලා මේ නිවැරදි වන්නේ කුමන වාක්‍යද, ඒ හා බී පමණි, ඒ හා ඩී පමණි, අන්නේ වගේ උත්තරවලදී ඔය අහන. සෛලම පටකය හරහා හැම තිස්සෙම ජලය ගමන් කරන්නේ මුල්වල සිට පත්‍ර දක්වා. ඉස්සෙල්ලම මුල්වලින් උරා ගන්නවා. ඊට පස්සේ මුලේ ඉඳලා මුලේ මැදට එනවා. අපි කියන්නේ මුලේ බාහිකයේ සිට මුලේ සෛලමට එනවා. එතනින් යන්නේ උඩට. උඩට ගිහිල්ලා අන්තිමට කඳේ අතුවලට ගිහිල්ලා අතුවලින් පත්‍රයට ගිහිල්ලා පත්‍රේ නාරටිය. මතකද කියන්නේ පත්‍රේ නාරටිය හැදලා තියෙන්නේ මේ දෙකේ. සෛලමයි ලෝයමයි. නාරටිය හරහා ගිහිල්ලා අන්තිමට ඉතුරු වෙන ජලය ටික පූටිකා සිඳුරු හරහා වාෂ්ප වෙනවා. කවදාවත් පල්ලෙහාට යන්නේ නැහැ. නමුත් ආහාර මතක තියාගන්න ප්ලෝයම පටකය හරහා දෙදිශාවටම ගමන් කරනවා. සමහර වෙලාවට පහළ ඉඳලා ඉහළට ආහාර ගමන් කරන්න පුළුවන්. නැත්නම් ඉහළ ඉඳලා පහළට ආහාර ගමන් කරන්න පුළුවන්. එතකොට ප්ලෝයම පටකය හරහා ගමන් ගන්න ආහාර මතක තියාගන්න දෙපැත්තටම ගමන් කරනවා. සෛලම පටකය හරහා ආහාර ජලය ගමන් කරන්නේ එක දිශාවකට විතරයි. සෛලම් පටකය හරහා ජලය ගමන් කරන්නේ හැම විටම පහළ සිට ඉහළට. ප්ලෝයම පටකය හරහා ආහාර ගමන් කරනවා දෙදිශාවටම. හරි. දැන් අපි ඒ කොටස් ටික දන්න. දැන් ඕගොල්ලෝ දන්න ප්ලෝයම් පටකයේ තියෙන සෛලම මොනවද? සෛලම් පටකයේ තියෙන සෛලම මොනවද? අපි ආපහු මතක් කරගමු. සෛලම වාහිනී, වාහකාභ, තන්තු, සෛලමීය මෘදුස්තර. ප්ලෝයම් පටකයේ පෙනේර නල සෛල, සහචර සෛල, ප්ලෝයමීය තන්තු, ප්ලෝයමීය මෘදුස්තර. ශාක කඳක සෛලම හා ප්ලෝයම පිටලා තියෙන විදිය ගත්තොත් පිටතින් තියෙන ප්ලෝයම ඇතුළතින් තියෙන සෛලම. ඔවා වරද්ද ගන්න එපා. මෙච්චර ලේසි දේවල්. මේවා විද්‍යාවේ තියෙන ලේසි දේවල්. ඊළඟ මේ පාඩම දැන් මම ඕගොල්ලන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි ඕගොල්ලෝ මේ පාඩම් කරන්න ගත්තම 10 වසරේදී පාඩම් කරන්නේ පළවෙනි පාඩම. 10 වසරේ දෙවෙනි පොතේ පාඩම් කරන්නේ පළවෙනි පාඩම. ලේසි පාඩම් තියෙන්නේ 11 වසරේ පටන් ගන්නකොට මම අද ඉඳලා පාඩම් කරනවා කියලා පටන් අරගෙන පාඩම් කරන්න පටන් ගන්න පළවෙනි පාඩම. පළවෙනි පාඩම දරුවෝ ලේසි පාඩම්. ඒව නෙමෙයි විද්‍යාව කියනකොට භෞතික විද්‍යාවක් තියෙනවා, ජීව විද්‍යාවක් තියෙනවා, රසායන විද්‍යාවක් තියෙනවා. මේවා විල කටපාඩම් කරන ජීව විද්‍යාව. මේවා එකපාරෙන් දෙපාරෙන් පාඩම් කරගන්න ආයි නැවත නැවත පාඩම් කරගන්න තියාගන්න එපා. මේවා ඕගොල්ලෝ කියවලා වුණත් තේරුම් ගන්න පුළුවන් පාඩම්. එහෙම බැරි පාඩම් තියෙනවා. ඒ පාඩම් වලට දාලා ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන කරමයි 11 වසරේදී වෙන්න ඕන. හරිද? මේ වගේව අල්ලගෙන කාලය නාස්ති කරන්න එපා හැමදාම. මේව පාඩම් කරන්න එපා කියනවා නෙමෙයි, මම කියන එක හරියට තේරුම් ගන්න. පාඩම් කරන්න කියනවා එපා කියනවා නෙමෙයි. පාඩම් කරන්න මේවාට වැඩි කාලයක් ගන්න එපා. මේවයි කියන ඒවා අකුරක් නෑර පාඩම් කරන්න යන්නත් එපා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ මුළු පොත් පහයි පාඩම් කරනවා කියන්නේ සෑහෙන බරක්. මේවා තියෙන්න ඕන තේරුම් ගන්න ඕන. ප්‍රශ්නයක් දැක්කම ඒ ප්‍රශ්නෙට උත්තර ලියන විදිය හදා ගන්න ඕන. ඒක තමයි ක්‍රමය. විද්‍යාවට ඒකක් ගන්න තියෙන ක්‍රමය ඒක. නැතුව මේ එක අකුරක් නෑර පාඩම් කරලා නැවත ඒ පේපර් එකට අහනකොට එතනින් මේක ගන්න හැටි ඒවා අමාරුයි. ඒක නෙමෙයි වෙන්නේ. ප්‍රශ්නයක් කියුවා උත්තරේ බලුවා, උත්තරේ මෙන්න මේකයි කියලා හිතන්න පුළුවන් විදිහට අපි හදා ගන්නවා. ඒක තමයි විද්‍යාව ඉගෙන ගැනීමේ තියෙන ක්‍රමය. විද්‍යාව ඉගෙන ගන්න ක්‍රමය හා විද්‍යාව ඉගෙනගෙන ඒකක් ගන්න තියෙන ක්‍රමය ඒක. මොකද පේපර් එක හදන්නේ අමුතුම ක්‍රමයකට. ඒක දන්නුනේ ඔයගොල්ලෝ. 10 වසරෙදිත් මම කියලා ඇති පේපර් එක හදන්නේ මතක තියාගන්න හැම තැනින්ම ප්‍රශ්න අරගෙන. නැතුව ප්‍රධාන කොටස් නෑ. දැන් 2018 විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ලංකාවෙන්ම අඩුව ඒ තිබිච්ච විෂය වුණා ඒ ප්‍රශ්න පත්‍රේ. ලංකාවෙම අඩුවෙන්ම ඒ තිබුණේ විද්‍යාවට. හේතුව බැලුවා බලාගෙන ගියාම දැන් මම මේ දවස්වල 11 අයට කරන්නේ පේපර් නිසා දැන් ගිය සතියේ මම කරා 2018 ප්‍රශ්න පත්‍රේ. ඒ ප්‍රශ්න පත්‍රේ බලාගෙන යනකොට සරලම ප්‍රශ්න පත්‍රය. හැබැයි ළමයින්ට ඒ නෑ. අඩුවෙන්ම පාස් වෙලා තියෙන ලංකාවේ විද්‍යාව. ඉංග්‍රීසි වලටත් වඩා ලංකාවේ ප්‍රතිශතය අඩුයි. එතකොට
එහෙම වෙන්න හේතුව තමයි ප්‍රධාන පාඩම් වලින් නෙමෙයි වැඩිපුර අහලා තිබුණේ ඔය පොඩි පොඩි පාඩම් වලින් අපි නොහිතන තැන් වලින් ප්‍රශ්න අහලා තිබුණා එතකොට ඒ වගේව සමහර වෙලාවට අත ඇතෑරෙනවා අපි පද්ධති පාඩම් ඔය මේ වගේව මහා ලොකුවට පාඩම් කරගෙන යනවා මං කියන්නේ පාඩම් කරන්න එපා කියන එක නෙමෙයි පාඩම් කරන්න ඕනේ ඊට එහා තවත් ඒවා තියෙනවායි කියලා හිතාගෙන මොකද භෞතික විද්‍යාවක් තියෙනවා රසායන විද්‍යාවක් තියෙනවා වැඩිම ප්‍රශ්න එන්නේ භෞතික විද්‍යාවේ මොකද පීරියඩ් ගන්න වැඩි වැඩිම ඉගෙන ගන්න තියෙන්නේ භෞතික විද්‍යාව ඒක නිසා ඒවට අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඒවා පිළිබඳව එහෙම නැති වුණොත් අපිට මේවට මේවා පාඩම් කරන්න මහා ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න ලැබෙන්නේ නැහැ ඒක මතක තියාගන්න හරි දැන් එනවා අපි යන් ආපහු සෛලම පටකය ගැන දැන් සෛලම පටකයේ මම කිව්වා සෛල වර්ග හතරක් තියෙනවා කියලා වාහිනී වාහකාභ තන්තු මෘදුස්තර මේ සෛලම වාහිනී හරියට ගත්තොත් දිගට නල ආකාර හැඩයක් ගන්න මෙන්න මේ වගේ හැඩයක් තියෙන සෛල වර්ගයක් තමයි සෛලම වාහිනී කියලා කියන්නේ දිගට නල ආකාර හැඩයක් ගන්න හරිද ඒකේ දිගට නල ආකාර හැඩයේ සෛලයේ මතක තියාගන්න මෙන්න මේ උඩයි යටයි මේවට කියන්නේ හරස් බිත්ති කියලා හරස් බිත්ති දිය වෙලා හරස් බිත්ති දිය වෙලා මේ හරස් බිත්තියේ තියෙන සිදුරු මේ දෙකේ තියෙන සිදුරු හරියට දැන් මෙතන හරස් බිත්ති දිය වුණාම මේ සෛලය මැරෙනවා ඒක මතක තියාගන්න හරස් බිත්ති දිය වෙලා මේ සිරස් බිත්තියේ ලිග්නීන් තැම්පත් වෙනවා මම ඔයගොල්ලන්ට කියවනේ ලිග්නීන් තැම්පත් වෙච්ච ගමන් සෛලය හා පිටතින් ඇතුළතින් ද්‍රව්‍ය හොමාරුව නතර වෙනවා සෛලයේ ඇතුළත පිටතට ද්‍රව්‍ය හොමාරුව නතර වෙච්ච ගමන් මේ සෛලය මැරෙනවා එතකොට මේ සෛලම පටකේ තියෙන සෛලම වාහිනී කියන්නේ අජීවී සෛලය. ඒකේ හරස් බිත්ති දිය වෙන. ඇතුලේ හැදෙන කුහරයක්. සෛලය වැඩිච්ච ගමන් ඇතුලේ කුහරයක් බවට පත් වෙනවා. එතකොට මේක හරියට නල මාර්ගයක් වගේ. ඊළඟට වෙන දේ තමයි මේ සෛලම වාහිනියේ කෙළවරට තව සෛලම වාහිනියක් සම්බන්ධ වෙනවා. අපි හරියට අපි ගෙදරට වතුර ගන්නකොට එක බටයක් තව බටයකින් ජොයින්ට් එකකින් ඇමුණුවා වගේ. සෛලම වාහිනියෙන් වාහිනියට මෙහෙම නල මාර්ග හදනවා. අපි ඒවට කියනවා සෛලම වාහිනී ඒකක. එතකොට එහෙනම් මතක තියාගන්න සෛලම පටකයේ ප්‍රධාන වශයෙන් ජලය පරිවහණය කරන්නේ මෙන්න මේ සෛලම වාහිනී වල. සෛලම වාහිනී වල ප්‍රධාන කාර්යය තමයි එහෙනම් ජලය පරිවහණය. ජලය හා ජලය දිය වූ ඛනිජ ලවණ. එතකොට මෙතන මම කිව්වා ඔයගොල්ලන්ට මේක හැදෙන හැටි දිගටි සිලින්ඩරාකාර සෛල සෛලම වාහිනී කියන්නේ හරස් බිත්ති දිය වෙලා සිරස් බිත්ති වල ලිග්නීන් තැන්පත් වෙනවා. මේ ලිග්නීන් තැන්පත් වෙන විදියකුත් තියෙනවා. සමහර වෙලාවට ලිග්නීන් තැන්පත් වෙනවා මේකේ දැලක් වගේ. සමහර වෙලාවට පඩි පෙළක් වගේ. සමහර වෙලාවට තනින් තන සමහර වෙලාවට බිත්තියක් බඳලා වගේ වලට නම් හිතන් තියෙන ඔයගොල්ලන්ට ඒක 11 හවසෙදි නෙමෙයි උසස් පෙළට ඉගෙන ගන්න තියෙන සාවාට ජාලාබ්බ සෝපාන රූපිය වගේ අක්‍රමවත් එක එක විදියට ලිග්නීන් තැන්පත් වෙන විදියක් තියෙනවා කොහොමාරි ලිග්නීන් තැන්පත් වෙන ඉතාම ශක්තිමත් ඊළඟ මම ඔයගොල්ලන්ට කියන්නේ සෛලම පරිණි වෙන්න මේ කුහරේ එක එක දේවල් එකතු වෙනවා එකතු වෙලා නිකන් හිතන්නේ ගෙදරට වතුර එන පයිප්ප බටය වතුර එනකොට අවුරුදු ගාණක් පාවිච්චි කරනකොට ඇතුලේ කුණු රැඳෙනවා. කුණු රැඳිලා වතුර ගමන් කරන එක නතර වෙනවා. නතර වුණ අන්නේ වගේ වැඩක් මේකෙත් එනවා. එහෙම වෙනාට පස්සේ අන්තිමට හැදෙන අරටුව. පරණ වෙන්න සෛලම පටකයට කියන නම තමයි අරටුව. හරිනේ? එහෙනම් ඔන්න සෛලම වාහිනිය ඔන්න ඔය වගේ. ඊළඟ වාහකාභ. වාහකාභ ගත්තොත් වාහකාභ තරුණ රූපිය හැඩයක් තියෙනවා. ඒ කියන්නේ දෙකලවර මෙන්න මේ වගේ උල් හැඩයක් තමයි දැක ගන්න පුළුවන් දෙකලවර තරු රූපී මේකත් දිගටි සිලින්ඩර ආකාරයි හැබැයි සෛලම තරම් විශාල නැහැ වාහකාභ වලින් කරන්නෙත් මතක තියා ගන්න ජලය පරිවහනේ නම සෛලම තරම් කරන්නේ නැහැ වාහිනී සෛලම වාහිනී තරම් වෙන්නේ නැහැ වාහකාභ වාහිනී ප්‍රධාන එක්කෙන වාහිනී වාහකාභත් එන ඒවත් එකිනෙක එක්ක හුවෙලා ඉහළට ගමන් කරන නල මාර්ග හදලා තියෙනවා. එහෙනම් සෛලම වාහිනී වාහකාභ කියන දෙකෙන්ම කරන්නේ මතක තියාගන්න
ජලය පරිවහනය. ඊළඟ සෛලමීය තන්තු. සෛලමීය තන්තු කියන්නේ සෛලම පටකයේ තනින් තන දක්නට ලැබෙන තන්තු සෛලවලට ඒක දිගටි තර්ක රූපී. ඔයගොල්ලෝ දන්නවා. කේන්දි වාගේ. මේවා තියෙන්නේ සෛලම පටකයේ දැඩි බවට. සෛලම කියන්නේ සන්ධාරක පටකය. සන්ධාරණය කියන්නේ දරාගෙන ඉන්න දැඩි බවක් ගෙන දෙනවා. ඒතර සෛලම කියන්නේ සන්ධාරක පටකය. සෛලම පටකයේ මේ සන්ධාරක කෘත්‍ය සඳහා වැදගත් වෙනවා මේ තුන් දෙනා. වාහිනී වාහකාභ තන්තු. තන්තු වලින් කරන්නේ එහෙනම් සෛලම පටකයට දැඩි බවක් ගෙන දීම සන්ධාරණය සැපයීම. ඊළඟට තියෙන සෛලමීය මෘදුස්තර. සෛලමීය මෘදුස්තර කියන්නේ මතක තියාගන්න සෛලම පටකයේ තියෙන එකම සජීවී සෛල වර්ගය. මේවා වැදගත් වෙනෝ ජලය හා ආහාර ගබඩා කරන්න. සෛලම පටකයේ ජලය ආහාර ගබඩා කරන්න වැදගත් වෙන සෛල වර්ගය තමයි සෛලමීය මෘදුස්තර. ඒවා තුනී සෛල බිත්ති තියෙන මෘදුස්තර සෛල. මෘදුස්තර සෛල වල ලක්ෂණ ඔයගොල්ලෝ දන්නවනේ. අර සමවිෂ්කම්භික ගෝලාකාර තුනී සෛල බිත්ති තියෙන සෛල. මෙන්න මේ හතර තමයි එතකොට තියෙන්නේ සෛලම පටකේ. දැන් මම ඔයගොල්ලොන්ගෙන් අහුව සෛලම පටකේ කෘත්‍ය මොකද්ද කියලා. එක කෘත්‍යයක් නෙවෙයි කෘත්‍යයන් කිහිපයක් තියෙනවා. එකක් තමයි මුල් වලින් නුරා ගන්නා ජලය හා ඛනිජ ලවණ පත්‍ර දක්වා ගෙනියන. ඒක කරන්නේ සෛලම පටකේ. ඊළඟ කෘත්‍ය තමයි සන්ධාරණය. ශාකයට දැඩි බව. ඔය අරටුවක් තියෙන ගහක් අරටුව නිසා තමයි ශක්තිමත් වෙන්නේ. අරටුව දිරුවොත් ගහ කඩාගෙන වැටෙනවා. සමහර වෙලාවට එහෙම වෙනෝනේ අරටුව ඇතුලෙන් අර කුණයක් හැදෙනවා කියලා කියන්නේ. කුණ බහිනවා කියලා කියන්නේ. එතකොට අරටුව මොනවා හරි හේතුවක් නිසා විනාශ වෙනව මොනවා හරි කොහේ හරි තනකින්. දිරලා දිගලා ගියාට පස්සේ ගහ කඩාගෙන වැටෙනවා. එහෙම සමහර වෙලාවට දකින්න පුළුවන් ශාක කඩාගෙන වැටෙනවා. ඒ අරටුව දිරුවා. අරටුවෙන් තමයි ගහ ඍජුව තියාගන්නේ සන්ධාරණය කරලා. හරිනේ. එහෙනම් ওই ටික තමයි දැනගන්න ඕන. ඕගොල්ලෝගේ තව පොඩ්ඩක් පෙළ පොතේ බලාගන්න අර වාහිනී වාහකාව මෘදුස්තර තන්තු සෛල හතර ඇඳලා තියෙනවා. ඊට අමතරව ඒවා පීඨන විදියක් තියෙනවා. ඒ වාහිනී වල තියෙන කූ කියලා જાතියක්, කුහර වගේ જાතියක්. ඒවා පොඩ්ඩක් බලාගන්න. හරිනේ. ඊළඟට ප්ලෝයම පටකය. පියම් ප්ලෝයම පටකයට ප්ලෝයම පටකය හැදගහලා තියෙන්නේ එතකොට ආහාර පරිවහනය. ආහාර කිව්වට මතක තියාගන්න ප්ලෝයම පටකය තුල ආහාර විදියට පරිවහණය වෙන්නේ සුක්‍රෝස්. මොකද මතක තියාගන්න සුක්‍රෝස්. සුක්‍රෝස් කියන්නේ ඩයිසකරයිඩ වර්ගයක්. දැන් මොනවා අපි කතා කරේ ප්ලෝයම පටකය තුල ආහාර විදියට පරිවහණය වෙන්නේ සුක්‍රෝස්. සුක්‍රෝස් කියන්නේ සීනි. දැන් ඕගොල්ලෝගෙන් අහන්න පුළුවන් දේවල් තමයි මෙන්න මේවා. ඔය පටක කොටස සම්බන්ධ කරන ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමත් එක්ක අපි ඉගෙන ගන්නවා. ප්‍රභා සංශ්ලේෂණයේදී ශාක පත්‍රවල නිපද වෙන රසායනිකය තමයි නැත්නම් ආහාරය තමයි සංචිත වන ආහාරය තමයි ග්ලූකෝස්. ප්‍රභා සංශ්ලේෂණයේදී ශාක පත්‍ර තුල නිපද වෙන්නේ මොනවද? ග්ලූකෝස්. ඊළාට මේ ග්ලූකෝස් පත්‍ර තුලදී తాවකාලිකව පත් වෙන පිෂ්ඨය බවට. ග්ලූකෝස් ඊළඟට පත් වෙන පිෂ්ඨය බවට. දැන් ශාක පත්‍රවල ග්ලූකෝස් හැදෙනවා. පත්‍රය තුලදීම එවෙලෙම తాවකාලිකව පත් වෙන පිෂ්ඨය බවට. ඊළාට පිෂ්ඨය පත් වෙන සුක්‍රෝස් බවට. එන පත්‍රය තුලදී ජාති දෙකක් හැදෙනවා. ග්ලූකෝස් තුනක් හැදෙනවා. ග්ලූකෝස් වලින් පිෂ්ඨය හැදෙනවා. පිෂ්ඨයෙන් සුක්‍රෝස් හැදෙනවා. ඊට පස්සේ තමයි කඳේ ප්ලෝයම හරහා අදාළ තැන්වලට ඒ ආහාර ගමන් කරන්නේ. සමහර වෙලාවට ඒක ගෙනියන්න පුළුවන් මුල් වලට. එහෙම නැත්නම් අපි ඒවට කියන්නේ සංචිත පටක කියලා. ආහාර ශාක කඳ ශාකයක ආහාර ගබඩා කරන තැන්වලට කියන නම තමයි සංචිත පටක. ඒක මුලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කඳේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළයක ඒ වගේ පත්‍රයක සමහර ගස්වල පත්‍ර දින සංචිත පටක විදියට ඒ වගේ ආහාර ගබඩා කරන තැනට අරගෙන යනවා. අරගෙන යන්නේ සුක්‍රෝස් විදියට. ගිහිල්ලා ආපහු සුක්‍රෝස් වලින් පිෂ්ඨය හැදෙනවා. හැදිලා ඉවර වෙලා තමයි ගබඩා වෙන්නේ. දැන් ඊළාට ඔයගොල්ලෝ හිතයි මේ හදන ඔක්කොම ටික ගබඩා වෙනවා. එහෙම වෙන්නේ නැහැ. හදන ආහාර වලින් නැත්තම් මේ ගෙනියන සුක්‍රෝස් වලින් ගොඩක් තැන්වලදී ඒක ගන්නේ ශක්තිය රිපදවන්න.
නැවත ඒවා ග්ලූකෝස් බවට පත් කරලා ශක්තිය නිපද වුණා. මොකද ශාකවලටත් අපිට වගේම ජීව ක්‍රියා සිද්ධ කරන්න ශක්තිය අවශ්‍යයි. එතකොට මේ හැම තැනකටම අවශ්‍ය ශක්තිය නිපදවන්න අවශ්‍ය අමුද්‍රව්‍ය විදියට මේවා අරගෙන යනවා. සුක්‍රෝස් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා එතනින් තමයි නැවත ග්ලූකෝස් බවට පත් කරලා ශක්තිය නිපදවන්නේ. වැඩි ටික තමයි අර මං කිව්ව විදියට සංචිත පටකවල ගබඩාවේ. එතකොට සංචිත පටක කිව්වා ඒවා කඳ වෙන්න පුළුවන් මුල වෙන්න පුළුවන් ඵලයක් වෙන්න පුළුවන් දැන් උක්ෂාකයේ උග්ගහේ කඳේ ගබඩා වෙනවා ආහාර ඊට පස්සේ අර්ථාපල් වල භූගත කඳේ ගබඩා වෙනවා ආහාර අර්ථාපල් අලය කියන්නේ භූගත කඳ ඒ වගේ විවිධ තැන් වල ගබඩා වෙනවා එතකොට මේ ප්ලෝයම පටකේ තියෙනවා සෛල වර්ග හතරක් අපි ඒවා පොඩ්ඩක් පැහැදිලිව බලමු එකක් තමයි පෙනේර නල සෛලය අනිත් එක තමයි සහචර සෛලය පෙනේර නල සෛල දිගටි සෛල අර සෛලම වගේම දිගටි සෛල වර්ගයක් තමයි පෙනේර නල සෛල හරිද මේ පෙනේර නල සෛලත් එක්ක යාබදව තමයි ඉන්නේ සහචර සෛල පෙනේර නල සෛලය සමග යාබදව තියෙන සෛල වර්ගයක් තමයි මතක තියාගන්න සහචර සෛල මේ පෙනේර නල සෛලයේ තියෙන ඔහම යාබදව ඉන්න එයාත් එක්කම ළඟින් ඉන්නේ සහචරය කිව්වම අපි කියන්නේ යාළුවා කියන එකනේ සහචර සෛලය. එතකොට පෙනේර නල සෛලය තියෙනවා ඊළඟට තියෙනවද සහචර සෛලය. මේ පෙනේර නල සෛලය දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් විදිය ව්‍යුහයක් තියෙනවා. හරස් කඩේ තියෙනවා මේ හරස් කඩ හරස් බිත්තියනේ හරස් බිත්තිය බාගට දිය වෙනවා. හැදිලා තියෙන සිදුරු සහිත තලය මෙන්න මේ වගේ මේ තලයට කියන නම තමයි පෙනේර තලය. පෙනේර තලය. එතකොට අපි දැක්කොත් එම මේ සෛලමයි ප්ලෝයමයි අපි දන්නේ නැහැ. ඔන්න රූප දෙකක් දෙනවා මේ වගේ. මෙන්න මෙහෙම සිදුරු සහිත රූපයක් නම් සෛලවල තියෙන එහෙනම් ඒ අනිවාර්යෙන් ප්ලෝයම සෛලම නෙවෙයි. සෛලමේ මෙහෙම හරස් බිත්ති තියෙන සෛල නැහැ. පෙනේර තලය තියෙන ඒ වගේ හරස් බිත්තියක් තියෙනන් ඒක අනිවාර්යෙන් පෙනේර නල සෛලයක් ඒ කියන්නේ ප්‍රොයම් පටක. පෙනේර නල සෛලයේ හරස් බිත්ති භාගෙට තමයි දියවිලා තියෙන්නේ. මේක ඇතුලේ තියෙන්නේ කුහරයක්. හැබැයි මේක සෛලයේ මැරිලා නැහැ. මොකද අනිත් බිත්තිවල ලිග්නින් තැන්පත් වෙලා නැහැ. හරස් බිත්තිය බාගෙට ඒකත් හරස් බිත්තිය සම්පූර්ණයෙන් දියවලා නැහැ බාගෙට දියවලා හරියට නිකන් හරි ඉන්දියාප්ප වංගෙඩියේ සිදුරු තියෙනවා වගේ පෙනේර තලයක් හදලා තියෙනවා ඊළඟට ආයි තව පෙනේර සෛලයක් මෙතනින් මෙහෙම උඩට යනවා එතකොට මේ පෙනේර සෛලයෙන් එන ආහාර මේ සිදුරු හරහා පාසුවේ මේකට එන්න පුළුවන් ඊළඟ එකට යන්න පුළුවන් එහෙමයි ආහාර ගමන් කරන්නේ එතකොට මේක සජීවී මතක තියාගන්න ඊළඟට මතක තියාගන්න මේ ආහාර ගමන් කරන්න අවශ්‍යයි ශක්තිය ශක්තිය තිබුණට වැඩන්නේ මේ ශක්තිය ඕන වුණාට මේක ශක්තිය ඉපදවන්න ක්‍රමයක් නැහැ මොකද හේතුව මං කිව්වා මේක ඇතුලේ තියෙන කුහරයක් මේකේ නැස්ති නැහැ ඔන්න විභාගයට ආන තව ප්‍රශ්නයක් නැස්ති නොමැති ශාක සෛලය පෙනේර නල සෛලය මේකේ තියෙන නැස්තියක් නැහැ දැන් සෛලයක් ඇතුලේ තියෙන ඕන දේවල් තියෙනවනේ නැස්තිය තියෙනවා මයිටොකොන්ඩ්‍රියා තියෙනවා හරිතලව තියෙනවා මේකේ මොකක්වත් නැහැ මේක ඇතුලේ තියෙන කුහරයක් ඒ කුහරය තියෙන මේක ආහාර ගෙනියන්න තමයි හැඩ ගහලා තියෙන්නේ ආහාර ගෙනියන්න ඕන බවට මේකේ තියෙන කුහරයක්. ඒක නිසා තමයි මෙන්න මෙයා ඉන්නේ. මේ පෙනේර නල සෛලියත් එක්ක මේ යාබදෙක් වෙනාට අපි කිව්ව සහචර සෛලිය කියලා. සහචර. මෙයා ගාව තියෙන මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක්. මයිටොකොන්ඩ්‍රියා තියෙන විශාල ප්‍රමාණයක්. එයා ගාව තියෙන නැස්තියක්. මතක තියාගන්න මේ සෛලිය ඇතුලේ නැස්තියක් තියෙනවා. නැස්තිය තියෙන මයිටොකොන්ඩ්‍රියා එකන්නේ මයිටොකොන්ඩ්‍රියා ගොඩක් තියෙනවා. මොකද මෙයාට අවශ්‍ය ශක්තිය නිපදවන්නෙත් මෙයා. පෙනේර නල සෛලයට අවශ්‍ය ශක්තිය නිපදවන්නෙත් කවුද? සහචර සෛලය. පෙනේර නල සෛලයේ පාලනය කරන්නේ කවුද? ඒත් සහචර සෛලයේ නැස්තිය. පෙනේර නල සෛලයේ පාලනය කරන්නේ සහචර සෛලයේ නැස්තිය. පෙනේර නල සෛලයට අවශ්‍ය ශක්තිය දෙන්නේ සහචර සෛලය. ඒක නිසා තමයි මෙයාට කිව්වේ සහචර සෛලය කියලා. එතකොට මේක මෙයා හැඩගැහිලා තියෙන ආහාර ගමන් කරන එයාගේ සිදුරක් තියෙන්නේ ඒක නිසා ඒක හරහා පාසුවෙන් ආහාර ගමන් කරනවා මේකට ශක්තිය අවශ්‍යයි ආහාර ගමන් කරන නිකන් ආහාර ගමන් කරන්නේ නැහැ ශක්තිය වැය කරමින් තමයි ගමන් කරන්නේ ඒකත් මතක තියාගන්න එහෙම ගමන් කරලා අදාළ තැන් වලට ගිහිල්ලා අර විදියට ගබඩා ගන්න ඒවා ගබඩා ගන්නෝ ඊට පස්සේ ප්‍රයෝජනයට ශක්තිය ගන්න නිපදවන්න ගන්න ඒවා ප්‍රයෝජනයට ගන්න එනවා ඒක පැහැදිලිනේ පෙනේර නල සෛල ආශ්‍රිතව තියෙන දිගටි හැඩයක් තියෙන සෛල වර්ගයක් තමයි සාජර සෛල කියන්නේ
එතකොට ඒකේ නැස්තියෙන් තමයි පෙනේර නලවල ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ. ඊළාට ප්ලෝයම පටකයේ තනින් තන තියෙනවා මෘදුස්තර සෛල. අපි ඒවට කියන ප්ලෝයමීය මෘදුස්තර. අන්න ප්ලෝයම පටකයේ තියෙන දැඩි බවගෙන දෙන්න තියෙන ශාකපත් මේ සෛල වර්ගය තමයි ප්ලෝයමීය තන්තු. ඒවත් තනින් තන තියෙන ප්ලෝයමීය තන්තු. එහෙනම් ඔන්නෝය විදියට අපිට කතා කරන්න පුළුවන්. ඒවා තියෙන එහෙනම් මේවයි කාර්යමේ ප්ලෝයමීය මෘදුස්තර වල කාර්යය හුවත් ප්ලෝයම පටකයේ ඉඩස් පිරවීම. ආහාර ජලය සංචිත කිරීම. මේවා නේවයි කාර්යය. ප්ලෝයම ප්ලෝයමීය තන්තු වල කාර්යය හුවත් ප්ලෝයමීය පටකයට දැඩි බවක් ගෙන දීම. දැඩි බවක් ගෙන දෙන්න තියෙන පටකය තමයි මේ සෛල වර්ගය තමයි පටකේ ප්ලෝයමීය තන්තු. එහෙනම් ඔන්නෝය විදියට අපිට අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන්. දැන් අපි මේකේ කාර්යයක් දන්නවනේ. මේකේ කාර්යය ආහාර පරිවහනය. තව දෙයක් තියෙනවා මෙතන. සෛලම පටකය හරහා ජලය කනිජ ලවණ අරගෙන යනවට කියන නම තමයි රසෝද්ගමනය. රසෝද්ගමනය, රසෝද්ගමනය. සෛලම පටක හරහා ජලය හා කනිජ ලවණ කඳ දිගේ ඉහළට ගෙන යනවට කියන නම රසෝද්ගමනය. ප්ලෝයම පටකය හරහා කඳේ ඉහළට හෝ පහළට ආහාර ගමන් කරනවට කියන නම තමයි පරිසංක්‍රමණය. පරිසංක්‍රමණය. සෛලම හරහා රසෝද්ගමනය, ප්ලෝයම හරහා පරිසංක්‍රමණය. අපි ඒකට කියන්නේ ප්ලෝයමීය පරිසංක්‍රමණය. ඔගොල්ලන්ට පුළුවන් නම් මේ කියන වචන ටිකක් පොඩ්ඩක් ඔය හරි මේ පොතේ පෙළ පොතේම කවන්නෑ. පෙළ පොතේම පැන්සලකින් මේවා ලියාගන්න. ඒ ලියන තරමට ඕගොල්ලොන්ට අර අපි නිකං අහගෙන ඉන්නවට වඩා යම් ප්‍රමාණයක් එනෝලුවට. හරිද? එහෙම කියලා මේ මම කියන අකුරක් නෑර ලියන්න යන්න එපා. ඒක නෙමෙයි අර මේ වගේ වචන ලියාගන්න. ප්ලෝයමීය පරිසංක්‍රමණය. එතකොට ඒකේ තේරුම ප්ලෝයම හරහා ආහාර ගමන් කිරීම. රසෝද්ගමණය. ඒකේ තේරුම සෛලම හරහා ජලය හා කනිජ ලවණ ගමන් කිරීම. එතකොට ওই විදියට අපිට කතා. ඒවා වෙනස්කම් ඇහුවොත් මම ඔයගොල්ලන්ට කියලා දුන්නද? ප්ලෝයම හරහා දෙදිශාවටම ගමන් කරනවා. පරිසංක්‍රමණය සිද්ධ වෙනවා. සෛලම හරහා එක පැත්තකට විතරයි. හරිනේ? එතකොට පරිසංක්‍රමණය වෙන්නේ පෙනේර නල සෛල හරහා. රසෝද්ගමණය වෙනවා වාහිනී හා වාහකාබ හරහා. ඔය විදියට අපිට කතා කරන්න පුළුවන් කොටස් ටික. ඊළඟට ප්ලෝයම හරහා පරිසංක්‍රමණය වෙන්නේ සුක්‍රෝස් විදියට. ඔතනින් අපි ශාක පටක වලට අදාළ කොටස් ඉවර කරමු. සත්ව පටක. හරි, ආගම අපේ දේහයේ නැත්නම් මිනිස්සෙක්ගේ ශරීරයේ තියෙනවලු එකිනෙකට වෙනස්. මිනිසාගේ දේහය නිර්මාණය වෙලා තියෙනවලු එකිනෙකට වෙනස් සෛල වර්ග 210 කි. ඔබට හිතන්න අපේ ශරීරයේ කොච්චර විවිධත්වයක් විශේෂණයක් තියෙනවද කියලා. අපේ ශරීරයේ තියෙනවා එකිනෙකට වෙනස් සෛල වර්ග 210ක්. එතකොට අපි ඇවිල්ලා බහුසෛලික ජීවි. එතකොට මේ සෛල වර්ග හැඩගැහිලා තියෙන්නේ එකම දෙයක් කරන්න නෙමෙයි. විවිධ කාර්යයන් සඳහා විවිධ සෛල හැඩගැහිලා තියෙනවා. අපි ඒකට කියනවා විශේෂණය. විශේෂණය වෙලා තියෙන විවිධ කාර්යයන් සිද්ධ කරන. එතෙන්දී ඒ සෛල එකම වර්ගයේ හෝ විවිධ වර්ගවල සෛල එකට එක්කව වෙලා හැදිලා තියෙන සත්ව පටක. එහෙනම් සත්ව පටකයක් කියන්නේ අර අර්ථ දැක්වීමම තමයි තියෙන්නේ. පටකයක අර්ථ දැක්වීම අපි දන්නෝනේ පොදු සම්භවයක් සහිත නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍ය කිහිපයක් ඉටු කිරීමට හැඩගැසුණු සෛල සමූහයක්. අපි ඒකට කියන්නේ පටකයක් කියලා. අපේ ඇඟෙත් එහෙමයි. පොදු සම්භවයක් තියෙන්න ඕන යම් කාර්යයක් හෝ කාර්ය කිහිපයක් කරන්න සෛල සමූහයක් හැඩගැහෙන. ඒතොර ඒ වගේ එකට අපි කියනවා සත්ව පටකයක් කියලා. හරිද? ඒතොර මේ සත්ව පටක ගැන කතා කරද්දී අපි පෘෂ්ඨවංශීන්ගේ දේහ තුල, පෘෂ්ඨවංශීන් කියන්නේ කොඳු වැට පෙළක් තියෙන සත්තු, පෘෂ්ඨවංශීන්ගේ දේහ තුල තියෙන පටක අපි බෙදනවා ප්‍රධාන කොටස් හතරකට.
අපි දෙයක් ගන්න එකක් තමයි අපිච්ඡද පටකය අපිච්ඡද පටකය දෙවැනි එක තමයි සම්බන්ධක පටකය සම්බන්ධක පටකය තුන්වැනි එක තමා පේශි පටකය පේශි පටකය හතර ස්නායු පටකය මෙන්න මතක තියාගන්න පටක වර්ග හතර අපිච්ඡද පටකය සම්බන්ධක පටකය පේශි පටකය ස්නායු පටකය මේක හරිය ලේසියි වගේ ඔයගොල්ලන්ට මම දැන් මේ මේ පාඩම් කරන්න ඕනේ හරියට අහන් ඉන්නවනම් හරියට අහන් ඉන්නවා කියන්නේ අර පැහැදිලි මනසකින් අහන් ඉන්න එක දැන් මම කියලා දෙනකොට ඒ දේ කියලා දෙන විදියටම ඔයගොල්ලන්ට අහන් ඉන්න පුළුවන් නම් ආයි අමුතුවෙන් කටපාඩම් කරන්න ඕනේ ආයි කරන්න ඕන මේ වගේ විෂය මේ පාඩම තියෙන ප්‍රශ්න පත්‍ර දෙකකට විතර උත්තර ලියන්න එතකොට ආයි අමතක වෙන්නේ ආයෙත් ඔයගොල්ලෝ විභාගෙ කිට්ටු කරලා මේ වගේ ප්‍රශ්න දෙක තුනකට උත්තර දෙනවා මුළු පාඩම මතක තියෙන. ඒක තමයි ස්වභාවය. ඒක නිසා එහෙම මතක තියාගන්න. හරි. දැන් එන අවුල පටක වර්ග හතරක් තියෙනවා අපිච්ඡද සම්බන්ධක පේස් ඉස්නායි. අපි මෙලින්ම කතා කරන්නේ අපිච්ඡද පටකේ. අපිච්ඡදය. දැන් අපිච්ඡද පටකයක් තමයි මිනිස්සේ දිහා බැලුවම පේන්නේ. දැන් මිනිස්සේ සම්පූර්ණයෙන් වහගෙන ඉන්නේ සමෙන්නේ සම. සම කියන්නේ මතක තියාගන්න අපිච්ඡද පටකය. සම කියලා කියන්නේ අපිච්ඡද පටකය. අපේ ශරීරය ආවරණය කරගෙන ඉන්න පටක. ශරීරය විතරක් නෙවෙයි ශරීර අභ්‍යන්තරයේ අවයව. අවයව වටා ආවරණ විදියට තියෙන්නේ අපිච්ඡද පටකය. එහෙනම් අපිච්ඡදය. දැන් මේ පටක නම් කරලා තියෙන්නේ මේවයි විශේෂිත ලක්ෂණ තියෙන වේවලු. දැන් අපි බලමු අපිච්ඡද පටකයේ ලක්ෂණ. දැන් ඔයාලා දන්නවා අපිච්ඡද පටකය ගොඩක් වෙලාවට පිළිතන්නේ අවයවයක් වටා. නැත්තම් මුළු ශරීරයම වටා පිහිටන පටකය තමයි අපිච්ඡද පටකය. දේහයේ අභ්‍යන්තර හෝ බාහිර පෘෂ්ඨ ආස්තරණය කරන. ආස්තරණය කරනවා කියන්නේ වහගෙන ඉන්නවා කියන එක. පටකය තමයි අපිච්ඡද පටකය. මේ සමහර අපිච්ඡද පටකවල තියෙන එක සෛල ස්තරයයි. සමහර අපිච්ඡද පටකවල තියෙන සෛල ස්තර කිහිපයක්. ඝනකම් දැන් අපේ හැම කියන්නේ මිනිසාගේ මිනිස් සම කියන්නේ ගණකම් අපිච්ඡද පටකය මේකේ සෛල ස්තර කිහිපයක් තියෙනවා රුධිර වාහිනියක බිත්තිය කියන්නේ තුනී අපිච්ඡද පටකය රුධිර කේශනාලිකා බිත්තිය ඒකේ මහා ලුකුවට ස්තර නැහැ එක ස්තරයයි තියෙන්නේ ඒ වගේ සමහර අපිච්ඡද පටකවල තියෙනවා ස්තර කිහිපයක් සමහර අපිච්ඡද පටකවල තියෙනවා ස්තර එකයි තියෙන්නේ දැන් මේ අපිච්ඡද පටකය ගත්තොත් මේකේ ලක්ෂණ කිහිපයක් තියෙනවා ඕනම අපිච්ඡද පටකය පිහිටන්නේ පටලයක් උඩ. හොඳට අහගෙන ඉන්න. ඕනම අපිච්ඡද පටකයක් පිහිටන්නේ පටලයක් උඩ. මෙන්න මේ පටලයට අපි කියනවා පාදස්ත පටලය කියලා. පාදස්ත පටලය. පාදස්ත පටලය උඩ තමයි අපිච්ඡද පටකයේ සෛල පිහිටන්නේ. දැන් මේ අපිච්ඡද පටකයේ තියෙන සෛල නම් මේවා පිහිටන්නේ මෙන්න මේ පාදස්ත පටලයේ උඩ. මේ තියන්නේ සෛලවල ඥාස්ති. හරි. ඔන්නෝමයි පිළිගන්නේ. මේ සෛලවලට මතක තියාගන්න රුධිරය ලැබෙන්නේ නැහැ. සෛලවලට රුධිර සැපයුමක් නැහැ. අපිච්ඡද පටකේ ඇති සෛලවලට රුධිර සැපයුමක් නැහැ. මේ සෛල එකිනෙක තදින් ඇහිරිලා තියෙන්නේ. තදින් ඇහිරිලා කියන්නේ සෛල අතර හිඩැස් පිහිටන්නේ නැහැ. සෛල අතර හිඩස් නැහැ. දැන් මේ දින ඊළඟ එහා පැත්තේ තියෙන ටික. මේව එක ඉස්තරයක් තියෙන්නේ. මේක මේ එහා පැත්තේ තියෙන ටික අර උඩින් බැලුවම පේන විදිය. සෛල අතර හිඩස් නැහැ. තදින් ඇහිරිලා තියෙන්නේ. සෛල වලට රුධිර සැපයුමක් නැහැ. රුධිර සැපයුම තියෙන්නේ පාදස්ත පටලයට. දැන් රුධිර වාහිනිය නතර වෙනවා පාදස්ත පටලයේ. එතනින් යන රුධිර යන්නේ නැහැ. අතක තියාගන්න පහදීවි. සෛලවලට රුධිර සැපයීමක් නැහැ රුධිර සැපයීම තියෙන්නේ කහාටද පාදස්ත පටලයට එහෙනම් මේ සෛල පෝෂණය වෙන්නේ පාදස්ත පටලයේ හොඳට මතක තියාගන්න සෛල පෝෂණය වෙන්නේ කොහෙන්ද පාදස්ත පටලයේ පාදස්ත පටලය මගින් තමයි පෝෂණය වෙන්නේ හරිනේ එහෙනම් ඔන්න ලක්ෂණ ඇහුවොත් අපිච්ඡද පටකේ එකක් තමයි පාදස්ත පටලය නැමැති පටලය මත සෛල පිහිටා තිබීම
දෙවැනි එක තමයි සෛල එකිනෙක තදින් ඇසිරී තිබීම සෛල අතර හිඩැස් නැහැ දැන් හැමේ සෛල අතර හිඩැස් නැහැ එහෙම තිබුණත් එම එතනින් ඇතුළට යන්න පුළුවන් සිදුරු තියෙනවා එහෙම නැහැ හිඩැස් නැහැ ඊළාට සෛල වලට රුධිර සැපයුමක් නැත පාදස්ත පටලයට රුධිර සැපයුමක් ඇත පාදස්ත පටලය මගින් පෝෂණය වේ ඒක හොඳ උදාහරණයක් අර සමහර වෙලාවට ඕගොල්ලෝ දන්නවා ඔය අපිටත් පුළුවන් හමේ කටු ගහගන්න ඔය සමහර ආගම්වල කරන වැඩක් නේ හමේ කටු ගහන කටු විදලා අනිත් කෙලවෙන් ගන්න අපිටතර පොඩි කාලේ ඔය වැඩ කරනවා එතකොට අපි මෙහෙම ගහලා පෙන්වනවා අපේ හමේ ලේන්නේ නැහැ මේ බලන්න මම කටුවක් මෙහෙන් ගහලා මෙහෙන් ගන්න ලේන්නේ නැහැ කියලා ඒ හේතුව තමයි අපි මේ ගහන්නේ රුධිර සැපයීම නැති අපිටත පටවෙන්න රුධිර සැපයීම නැති අපිටත පටකේ ස්නායු සැපයීම රුධිර සැපයීම නැති නිසා ඉතර රිදෙන්නේ නැහැ රිදෙන්නේත් නැහැ අපිට දැනෙන්නේ නැහැ ඉතින් අපි ෂේප් එකේ මෙහෙම කටුවක් ගහලා අනිත් පැත්තෙන් ගන්න පුළුවන් අන්න ඒක තමයි ඔය කිව්වේ රුධිර සැපයීමක් නැහැ කියලා දැන් ඊළඟට මේ අපිටත පටකේ අපිට පුළුවන් වර්ග කරන්න අඩංගු සෛල ගණන නැත්නම් ස්තර ගණන හා හැඩය අනුව අපිටත පටකේ අපි කොටස් වලට බෙදමු තියෙන සෛල ගණනයි නැත්නම් සෛල ස්තර ගණන දැන් සෛල ස්තර එකකට වඩා වැඩියෙන් තියෙන අපිටත පටක තියෙනවා ඊට පස්සේ එක ස්තරයක් තියෙන එක ස්තරයක් තියෙනවට කියන්නේ සරල අපිටත පටක සෛල ස්තර කිහිපයක් තියෙන එක කියන්නේ සංකීර්ණ අපිටත පටක එතකොට මේ සරල අපිටත පටක අපි ආපහු බෙදමු මම සරල අපිටත පටක විතරක් පොඩ්ඩක් කියලා දෙන්න විභාගයට ඇවිල්ලා තියෙන නිසා සරල අපිච්ඡේද පටක අපි බෙදෙන මෙන්න මේ විදිහට එකක් තමයි ශල්කමය අපිච්ඡේදය ශල්කමය අපිච්ඡේදය තව එකක් තමයි ඝනාකාර අපිච්ඡේදය තව සරල ශල්කමය සරල අපිච්ඡේදයක් තමයි ස්තම්භික අපිච්ඡේදය ස්තම්භික අනිත් එක තමයි පක්ෂමදර අපිච්ඡේදය මම කියන්නේ ඔයගොල්ලන්ට මේවා පොඩ්ඩක් සටහනක් දාගන්න පුළුවන් තරම් ශල්කමය අපිච්ඡදය ඝනාකාර අපිච්ඡදය ස්තම්භික අපිච්ඡදය පක්ෂමදර අපිච්ඡදය ශල්කමය අපිච්ඡදය කියන්නේ ඉතා තුනී සෛල සහිත දැන් මම මේ අඳින්නේ පාදස්ත පටලය මුලින් මැන්දේ ඊළඟ මේ පාදස්ත පටලයේ ඉතා තුනී ඝනකමක් සහිත මෙන්න මේ වගේ සෛල පිහිටලාතිය මේවා හැඩයක් නැහැ ඔහොම නිකන් කැලි කැලි දින මේ ඊට හා පැත්තේ තියෙන සෛල මෙන්න මේ වගේ අපිච්ඡදයකට කියලා ශල්කමය අපිච්ඡදය මේ ශල්කමය අපිච්ඡදය පිහිටලා තියෙනවා රුධිර වාහිනී බිත්තිවල මේක පිහිටලා තියෙන එක තමයි මොකද්ද රුධිර වාහිනී බිත්ති මුත්‍රා මේ තව තියෙන බෝමන් ප්‍රාවර බිත්තිය රුකාණුවේ ඒක ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ ඉස්සරහදී අපිට හම්බ වෙන බහිස්රාවය පාඩමේදී බෝමන් ප්‍රාවර බිත්තිය මෙන්න මේ වගේ තැන්වල තියෙන චල්කමය අපිච්ඡදය ඝනාකාර අපිච්ඡදය මෙන්න මේ වගේ මෙහෙම පාදස්ත පටලය තියෙනවා මේකේ තියෙන සෛල හරියට ඝනකාබ වගේ මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා අර පාන්ගෙඩි ටිකක් පැත්තේ බැලුවම් පේන හැටි වගේ තමයි සෛල පිහිටලා තියෙන්නේ මේ සෛලවල ඥාස්ති තියෙනවා ඊට යා ඊට හයින් තියෙන ස්තරය මෙහෙම අපිට දැක ගන්න ස්තරය කියන්නේ ඊට හයින් තියෙන සෛල ටික මෙන්න මේ වගේ තියෙනවා අපි කියන ඝනාකාර සෛල ඝනාකාර සෛල තියෙන්නේ ග්‍රන්ථි වල ග්‍රන්ථි දැන් අපේ ශරීරයේ තියෙනවා විවිධ ග්‍රන්ථි උදාහරණයක් විදිහට ශේද ග්‍රන්ථි තියෙනවා සමේ මේ ශේද ග්‍රන්ථි වලින් තමයි දහඩිය නිපදවන්නේ ඊළඟට අපේ කටේ තියෙන කේට ග්‍රන්ථි අක්මාව අක්මාව කියන්නේ ග්‍රන්ථි බහුලවම තියෙන අවයවය අක්මාව. එතකොට මේ වගේ තැන්වල තියෙන්නේ මතක තියාගන්න ඝනාකාර අපිච්ඡදය. ඊට පස්සේ තියෙනවා ස්තම්භික අපිච්ඡදය. ස්තම්භික අපිච්ඡදය හරියට ගල් කණු හිටවල වගේ උසයි. ස්තම්භික අපිච්ඡදය. මෙන්න මේ වගේ. ඒකේ සෛල ස්තම්භ හැදෙති. මේවයි නැස්ති පිළිදලා තියෙනවා මේ ස්තම්භික අපිච්ඡදයේ තියෙන ආහාර මාර්ගය ආහාර මාර්ගය ඊළඟ පක්ෂමදර අපිච්ඡදය
පක්ෂමද රාපිච්ඡ දේ සෛලත් ස්තම්භික වගේ හැබැයි වෙනසක් තියෙනවා මෙහෙම තමයි සෛල පිහිටන්නේ හැබැයි සෛලවල උඩ කෙළවරේ රෝම වගේ පිහිටලා තියෙනවා මේවට කියන්නේ පක්ෂම කියලා පක්ෂම පිහිටලා තියෙන සෛලයේ උඩ මේ වගේ නම් අපි කියන්නේ එකට පක්ෂමද රාපිච්ඡ දේ පක්ෂවදර අපිච්ච දේ තියෙනවා ශ්වසන මාර්ගයේ ශ්වසන මාර්ගයේ ඔන්න පක්ෂවදර අපිච්චද තියෙන තැන එහෙනම් ඔය තියන්නේ සරල අපිච්චද ටික වර්ග කරාම අපිට ඇඳලා පෙන්වන්න පුළුවන් විදිය ශල්කමය අපිච්ච දේ ඝනාකාර අපිච්ච දේ ස්තම්භික අපිච්ච දේ පක්ෂවදර අපිච්ච දේ ඔන්න දැන් කතා කරා අපිච්චද පටක වර්ග දැන් ඔන්න අපිච්චද පටකේ ලක්ෂණ කතා කරා रुदिरवाहिनी ඊළඟට තව තියෙනවා රුධිර වාහිනී බිත්තිය ග්‍රන්ථිවල ග්‍රන්ථිවල පිහිටලා තියෙන්නේ අපිච්ඡද පටකය. එතකොට අපේ ඇඟේ තියෙනවා ශේද ග්‍රන්ථි සමේ. ශේද ග්‍රන්ථි කඳුළු පිට කරන ග්‍රන්ථි තියෙනවා ඇහි. කටේ තියෙනවා කේට ග්‍රන්ථි. ඊට පස්සේ අපේ හමේ තියෙනවා තව වර්ගයක් තියෙනවා ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි කියලා. අක්මාව කියන්නේ ග්‍රන්ථි වැඩිපුරම තියෙන අවයවය. මේවයි කියනෝ මේ පටකේ ඊළාට ආහාර මාර්ග බිත්තිය ශ්වසන මාර්ගය ශ්වසන මාර්ග බිත්තිය මුත්‍රාස බිත්තිය සම සමේ අපිකර්මය මේක ඇවිල්ලා සංකීර්ණ පටකය මේක ඉස්තර කීපයක් තියෙන සංකීර්ණ අපිච්ඡද පටක වලට සමේ අපිචර්ණය මෙන්න මේ හැම එකේම මතක තියාගන්න පිහිටලා තියෙනවා අපිච්ඡද පටක හරිද අපිච්ඡද පටකය පිහිටලා තියෙනවා එනවා අපිච්ඡද පටකය පිහිටන තනුත් ඕගොල්ලෝ දන්න. අන්තිමටම අපිච්ඡද පටක ගැන කතා කරන්න තියෙන්නේ මේකේ කාර්යයක්, කෘත්‍යයක්. අපිච්ඡද පටකයේ කෘත්‍යයන් ගත්තොත් මෙන්න මේ මතක තියාගන්න. ආවරණය, ආස්තරණය, ආරක්ෂාව, ශ්‍රාවය, අවශෝෂණය, පෙරීම. ඔන්න ඔය ටික තමයි කරන්නේ. දැන් කොහොමයි ගුවයි කියලා ඕගොල්ලන්ට මතක හිටින්නේ නැහැ. නිකන් සරලව මේකේ තේරුම දැනගන්න. එතකොට ඕගොල්ලන්ට මේව මතක ඉන්නවා. ආවරණය කිරීම. දැන් අවයව වහගෙන ඉන්නේ. ආවරණය කරගෙන ඉන්නේ මම කිව්වා අපිච්ඡද පටකය. එකක් තමයි ආවරණය. ඒකට කියන්නේ තව නමක් තමයි ආස්තරණය කිරීම. බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය කිරීම. ආස්තරණය කරගෙන ඉන්නෝ. දැන් උදාහරණ නිකන් හිතන්න මෙහෙම. ඕගොල්ලොන්ගේ හැම ගැළවුණු ඕගොල්ලන්ට මොන මොන තර්ජන වලට මුහුණ දෙන්න වෙනවද? එහෙම හිතන්නකෝ. අපිච්ඡද පටකයෙන් කරන කාර්යය ගත්තොත් සම නැති වුණොත් මොකද්ද වෙන්නේ? එකක් තමයි සුත්‍ර ජීවීන් පහසුවෙන්ම ශරීරයට අතුල් වෙනවා. වටේ පිටේ ඉන්න ඔක්කොම සත්තු ටික අපිව කන්න එළවගෙන එනවා. පොඩි පොඩි සත්තු පවා ඊළාට කූසෝ බල්ල පවා එළවගෙන එනවා අපිව දැක්ක ගමන් කන්න. සම තියෙන නිසා තමයි අපි බේරලා ඉන්නේ, ආරක්ෂා වෙලා ඉන්නේ. තාපය ඊළාට වෙනත් වෙනත් ශක්තියින්ගෙන් දැඩි හානි පැමිණෙනවා. හරිද? හුලඟ වැදුනත් ඇති, හැම නැති වුණාම. ඒ කියන්නේ එච්චරටම අපිව ආරක්ෂා කරගෙන ඉන්නේ අපිච්ඡද පටකේ. ආවරණේ ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැපීම. ඊළඟ එක තමයි අවශෝෂණය. දැන් සමහර අපිච්ඡද පටක වලට පුළුවන් ඒ අපිච්ඡද පටකේ හරහා ද්‍රව්‍ය උරා ගන්න. අවශෝෂණය කියන්නේ ඒකට. හොඳම උදාහරණය තමයි මෙන්න මේක. ආහාර මාර්ග බිත්තිය. අපි ආහාර ගත්තට පස්සේ ඒ ආහාර ජීර්ණය වුණාට පස්සේ ජීරණ ඵල අවශෝෂණය කරන්නේ මේ ආහාර මාර්ග බිත්තියේ තියෙන අපිච්ඡද පටකේ. ඊළඟ එක තමයි තව එකක් තමයි මම ඒක ඉස්සෙල්ලා කියවේ නැහැ උත්තේජවලට ප්‍රතිචාර දක්වීම. බාහිර පරිසරයේ බාහිර හරි අභ්‍යන්තර හරි පරිසරයේ සිද්ධවන වෙනස්කම් වලට තමයි කියන්නේ උත්තේජ කියලා. අපි ඒක 10 වසරේදී ගණගෙන තියෙනවා. බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිද්ධවන වෙනස්කම් උත්තේජ ලෙස ඇඳින්නේ. එතකොට බාහිර පරිසරය අභ්‍යන්තර පරිසරය කියලා ගත්තම බාහිර පරිසරය කියන්නේ හැමත පිටි. අභ්‍යන්තර පරිසරය කියන්නේ ශරීරයේ ඇතුළත.
බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිද්ධවන වෙනස් වීම් උත්තේජ ලෙස හැඳින්වේ මේවට ප්‍රතිචාර දක්වන්න පිච්ඡේද පටකය වැදගත් වෙනවා දැන් අපි හැමේ කොච්චර දේවල් කරනවද වේදනාව ස්පර්ශය පීඩණය උණුසුම සීතල මේ හැම එකක්ම කරන්නේ සමේ උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්න එතකොට අන්න ඒ විදිහට උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්න මතක තියාගන්න වැදගත් වෙනවා දිව දිවේ තියෙන පිච්ඡේදය ඊළඟ නාසයේ පිච්ඡේදයෙන් අපි කරන්නේ මොකද්ද ගඳ සුවඳට ප්‍රතිචාර දක්වන ඒව අපිට ගන්න පුළුවන් ඊළඟ මං කියවා ශ්‍රාවය දැන් මේ වෙලාවෙත් අපිට රස්නේ වැඩි නිසා අද දවසේ ඔන්න දැන් ටික ටික දාඩිය දාන්න පටන් ගන්නවා ශ්‍රාවය අන්න ශ්‍රාවය ග්‍රන්ථි විශේෂයෙන්ම මතක තියාගන්න මෙන්න මේ ග්‍රන්ථි විදියට තියෙන අපිච්ඡද පටකයෙන් කරන ප්‍රධාන දෙයක් තමයි ශ්‍රාවය එතෙන්දි දහඩිය වෙන්න පුළුවන් කේටය වෙන්න පුළුවන් කඳුළු වෙන්න පුළුවන් ඒ වගේ දේවල් ශ්‍රාවය කරන එහෙනම් ශ්‍රාවය අපිච්ඡද වල තව කාර්යයක් තමයි ශ්‍රාවය තව එකක් තමයි පෙරීම මෙන්න උදාහරණයක් බෝමන් ප්‍රාවර බිත්තිය බෝමන් ප්‍රාවර බිත්තිය තියෙන්නේ රුක්කානු වල රුක්කාන් තියෙන්නේ වකුගඩු ඇතුලේ වකුගඩුවක මුත්‍රා පෙරන ඒකක වලට තමයි කියන්නේ රුක්කානු කියලා එතකොට මේ රුක්කානුවේ තියෙන කොටසක් තමයි බෝමන් ප්‍රාවරය කියන්නේ ඒකේ බිත්තියෙන් රුධිරයේ ඉඳලා මුත්‍රා සෑදීමට අදාළ ද්‍රව්‍ය පෙරිලා රුක්කානුවට ඇතුල් වෙනවා එනම් පෙරීම තව තියෙනවා ඇයි අපි දන්නව හැමෙන් කරන තව දෙයක් තමයි හැමේ අපිච්ඡදයෙන් කරන තව දෙයක් තමයි උදේ අවුවේ ඉන්නකොට මොකද කරන්නේ උදේ පාන්දර අවුවේ ඉන්නකොට සමට පුළුවන් විටමින් ඩි සංශ්ලේෂණය කරා ඒකත් අපිච්ඡද පටකේ කෘත්‍ය සංශ්ලේෂණ කෘත්‍ය විටමින් ඩි නිපදවන්න පුළුවන් එහෙනම් ඔන්න අපිච්ඡද පටකේ කෘත්‍ය ගත්තොත් ඔන්න දැන් මම කිව්වා ගොඩාක් ඒවා එකක් තමයි ආරක්ෂාව කිරීම ආස්තරණය කිරීම. තව එකක් තමයි පෙරීම. තව එකක් තමයි ශ්‍රාවය. තව එකක් තමයි අවශෝෂණය. තව එකක් තමයි සංස්ලේෂණය. ඊළාට උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම. මෙන්න මේ ගොඩක් දේවල් අපිච්ඡද පටකයෙන් කරන්න පුළුවන්. හරි. එමුනා ඔතනින් අපිච්ඡද ඔන්න දැන් අපි සත්ත්ව පටකවල එකක් කතා කරලා ඉවරයි. අපිච්ඡද පටකය ගැන ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි යමු අපිච්ඡද පටකය ඉවර කළා සම්බන්ධක පටක වලට සම්බන්ධක පටකය යන දෙවෙනි පටකයටම මේ යනවා සත්ත පටක වල සම්බන්ධක පටකය සම්බන්ධක පටකය සම්බන්ධක පටකය ගත්තම මතක තියාගන්න මේකට අයිති වෙනවා රුධිර පටකය අස්ති පටකය සමට යටින් තියෙන සම්බන්ධක පටකය වගේ කොටස් ගොඩක් අයිති වෙනවා එක නමේම මේකේ තේරුම තියෙනුනේ සම්බන්ධක පටකය සම්බන්ධතාවයන් නැති කරන්න තමයි සම්බන්ධක පටකය තියෙන්නේ ඔය අවයව අතර අවයව පද්ධතිය අතර දැන් අපිට ගොඩක් වෙලාවට සමහර වෙලාවට හිඩස් පුරවන්න වෙනවා අපේ ශරීරයේ විවිධ කොටස් අතර එතෙන්දි වැදගත් වෙන පටකයක් තමයි මතක තියාගන්න සම්බන්ධක පටකය අවයව පටක අතර විවිධ පටක හා අවයව අතර සම්බන්ධතාවය ඇති කිරීමට අවයව හා පටක අතර සම්බන්ධතාවය ඇති කිරීමට තියෙන පටකය තමයි සම්බන්ධක පටකය මතක තියාගන්න. එතකොට මේ සම්බන්ධක පටකය ගත්තොත් ප්‍රධානම සම්බන්ධක පටකයක් තමයි රුධිර පටකය. රුධිර පටකය ඊළඟට තව අපිට කතා කරන්න පුළුවන් අස්ති පටකය. රුධිර පටකය ඊළඟ එක තමයි මොකද්ද? අස්ති පටකය. අස්ති පටකය. අස්ති පටකය කියන්නේ සම්බන්ධක පටකයක්. එහෙනම් ඕගොල්ලන්ට සම්බන්ධක පටකවල තව කාර්යයක් මතක් වෙන්න ඕන. අපේ ශරීරයේ අස්ති වලින් කරන්නේ අපේ ශරීරයේ සංධාරණය කිරීම දරාගෙන සිටීම දැන් අස්ති තියෙන නිසා තමයි මිනිස්සෙකුට ඍජුකාය විලාසයක් ඇති වෙලා තියෙන්නේ ඒ අස්ති වල පිහිටීම නිසා
අපිව ඍජුව දකින්න බුණා. එනවා සම්බන්ධක පටකේ තව කාර්යයක් තමයි අවයව පද්ධති අතර සම්බන්ධතාවය වගේම සන්ධාරණය. සන්ධාරණය කියන්නේ අනිත් කොටස් දරාගෙන ඉන්නේ සම්බන්ධක පටකේ. මොකද අස්ති කියන්නේ සම්බන්ධක පටකේ. රුධිරය කියන්නේ සම්බන්ධ. රුධිරේ අවයව අතර හිඩස් පුරවන සම්බන්ධතාවය ඇති කරන අස්ති වලින් සන්ධාරණය කරනවා. හරි. දැන් අපි බලමු මේ සම්බන්ධක පටකේ ලක්ෂණ. එනවන මම සම්බන්ධක පටකේ යටතේ ලියනවා එකක් දෙවේ තියෙන එකක් තමයි මොකද්ද? රුධිර පටකය. තව එකක් තමයි මොකද්ද? අස්ථි පටකය. ඊළඟ තව එකක් තමයි සමට යටින් ඇති සම්බන්ධක පටකය. සමට යටින්. එහෙනම් හොඳට රටක තියාගන්න සම්බන්ධක පටකය ගත්තම ඒවා කීපයක් තියෙනවා. රුධිර පටකය, අස්ථි පටකය, ඊට පස්සේ සමට යටින් ඇති සම්බන්ධක පටකය. ඒ විදිහට අපිට කොටස් විදියට කතා කරන්න පුළුවන්. හරි. දැන් අපි ගත්තොත් මේකේ තියෙන ලක්ෂණ සම්බන්ධක පටකය. සම්බන්ධක පටකයේ තියෙනවා ශෛල වර්ග කීපයක්. ශෛල එකක් නෙවෙයි තියෙන ශෛල වර්ග කීපයක් තියෙන සම්බන්ධක පටකයේ. එකිනෙකට වෙනස් ශෛල වර්ග කීපයක් තියෙනවා. එතෙන්දී මතක තියාගන්න මේ සම්බන්ධක පටකයේ තියෙන ශෛල විශාල ප්‍රදේශයක් තුල ගිලිලා තමයි තියෙන්නේ. එනේ මේ තියෙන සම්බන්ධක පටකයේ තියෙන ශෛල කියලා හිතන්න. මෙහෙම සම්බන්ධක පටකයේ තනින්තන ශෛල තියෙනවා. මේ ශෛල තියෙන තරලය වගේ එක ඝනයක් හෝ ද්‍රවයක් හෝ වෙනම තරලයක් වගේ එකක් තියෙන විශේෂයෙන්ම රුධිර පටකයේ මෙන්න මේකට කියන්නේ පූරකය කියලා. පූරකය. එනවා සම්බන්ධක පටකයේ තියෙනවා ශෛල තියෙනවා ඊට පස්සේ තියෙන පූරකයක් තියෙනවා. මේ පූරකය තුල සෛල ගිලිලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. සෛල වර්ග කිහිපයකින් සමන්විතයි. ඊළඟට පූරකයක් තුල මේ සෛල ගිලිලා තියෙනවා. ඊට අමතරව මේ පූරකයේ තනින් තන තියෙන තන්තු කෙදි වගේ. තන්තු දැක ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඕගොල්ලන්ට දැන් පැහැදිලි වෙනවා සම්බන්ධක පටකය තුල තියෙන දේවල් පූරකයක් තියෙනවා. ඊට පස්සේ පූරකයක් කියන්නේ තරලයක් වගේ එකක්. ඒක තුල සෛල ගිලිලා තියෙනවා. ඒක තනින් තන තියෙන තන්තු. තන්තු. ඔන්න තියෙන කොටස් ටික. මේ පූරකය හැදෙන්නේ සෛල වලින්මයි. සෛල වලින් නිපදවන ද්‍රව්‍ය වලින්ම තමයි මතක තියාගන්න මේ පූරකය නිර්මාණය වෙන්නේ. පූරකය හැදෙන්නේ මොනවයින්ද එනවා? සෛල වලින් නිපද වෙන දේවල් වලින්. දැන් එනවා ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා මේ සම්බන්ධක පටකයේ තියෙන කොටස් ටික. මොනවද තියෙන්නේ? එකක් තමයි පූරකයක් තිබියෝ. ඊළඟ එක තමයි පූරකය තුල සෛල ගිලී තිබීම. සෛල අතර තන්තු පීඩා තිබීම පූරකයේ. එතකොට ඒ පූරකය හදන්නේ කවුද වුවොත් මේ සම්බන්ධක පටකයේ ඇති සෛල වලින්ම තමයි පූරකය හැදෙන්නේ. හැබැයි මතක තියාගන්න රුධිරය ගත්තොත් රුධිරයේ සෛල තියෙනව පූරකය තියෙනව තන්තු පේන්න නැහැ. ඔගොල්ලෝ 10 වසරේදී රුධිරය මට මතකයි කොටස් වලට බෙදනවා. රුධිරය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි රුධිර ප්ලාස්මය, අනිත් එක තමයි දේහා. දේහාණු වලට අයිති වෙනවා රතු රුධිරාණු, සුදු රුධිරාණු පට්ටික. ප්ලාස්මය තමයි මෙතන පූරකය වෙන්නේ. තරල කොටස, ද්‍රව කොටස 55ක් තියෙන්නේ ප්ලාස්මේ පූරකයේ තියෙන. 45ක් තියෙනු සෛල රුධිරේ දේහා. එහෙනම් ඔන්නේ මතක තියාගන්න. දැන් එහෙම පාඩම් කරාම හරි ලේසි මතක හිටිනවා පැහැදිලිවම. මේ සම්බන්ධක පටකය හැදිලා තියෙන්නේ පූරකයයි ඊළඟට පූරකය ඇතුලේ ගිලිලා තියෙන සෛලයි ඒකේ තනින් තන තියෙන තන්තුයි වලින්. තන්තු කියන්නේ කෙනි. මං කියාගෙන ගියේ රුධිර පටකයේ මේ තන්තු දැක ගන්න නැහැ. ඔගොල්ලෝ දැකලා තියෙනේ රුධිරය අපි අහලා තියෙනවා අපි ඉගෙනගෙන තියෙන රුධිරයේ කෙඳි කෙඳි වගේ දැක ගන්න නැහැ. නමුත් මේ තන්තු තියෙන. ඒවා බලා ගන්න පුළුවන් රුධිරය කැටි ගැහෙන වෙලාවක. රුධිරය කැටි ගැහෙනකොට තුවාලය වෙලා තුවාලයේ හැදෙනව දැලා. මේ රුධිරයේ තියෙන ප්‍රෝටීන් එක්ක අහුවෙලා හැදෙනවා තන්තු වලින් හැදෙන දැල. ඒ දැලේ රුධිර සෛල හිර වෙලා තමයි ලේ කැටිය හැදෙන්නේ. කබලක් හැදෙන්නේ. නැත්තම් දිගටම රුධිරය වහනේ වෙලා මැරෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ නේ. රුධිරය කැටි ගැහෙනුනේ.
ඔද්දට මතක තියාගන්න රුධිරයේ තියෙන තන්තු බලා ගන්න පුළුවන් රුධිර වටකයේ තියෙන තන්තු බලා ගන්න පුළුවන් රුධිරය කැටි කැටි වලට සාමාන්‍ය වෙලාවට පේන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න රුධිරය මේ කැටි කැහෙන වෙලාවට තමයි ඒක දැක ගන්න පුළුවන් ඊළඟට තව විශේෂ දෙයක් තමයි රුධිර පටකයේ පූරකය හැදෙන්නේ මම කියන්නේ පූරකය හැදෙන්නේ සෛල වලින් කියලා රුධිර පටකයේ පූරකය වෙන්නේ රුධිර ප්ලාස්මය ඒක ගොඩක් වෙලාවට සෛල වලින් නෙවෙයි හැදෙන්නේ රුධිර සෛල වලින් නෙවෙයි හරිද ඒක විශේෂිතයි එතකොට මේ අවයව අතර සම්බන්ධතාව පවත්වාගෙන යන්න තමයි රුධිර පටකය එහෙම නැත්නම් මේ සම්බන්ධක පටක පිටලා තියෙන්නේ හරිද එහෙනම් සම්බන්ධක පටකයට අයිති මොනවද ඇහුවොත් එකක් තමයි රුධිර පටකය තව එකක් තමයි අස්ථි අස්ථිත් එක්ක අනිත් එක තමයි කාටිලේජ් ඔගොල්ලෝ දන්නවා අස්ථි හා කැල්සියම් ෆොස්ෆේට් තැම්පත් නොවු කොටස් ඒවට තමයි අපි කියන්නේ කාටිලේජ් කියලා අස්ථි කියන්නේ කැල්සියම් ෆොස්ෆේට් තැම්පත් වෙලා ඝනීභවනය වෙච්ච ඒවට කාටිලේජ් කියන්නේ මතක තියාගන්න කැල්සියම් ෆොස්ෆේට් තැම්පත් වෙලා නැහැ කැල්සියම් ෆොස්ෆේට් තැම්පත් වෙලා නැත්තම් ඒවට කියන නම තමයි කාටිලේජ් පැහැදිලිද එතකොට කාටිලේජ් අයිති වෙන්නේ සම්බන්ධක පට දැන් අපේ කනේ තියෙන කන් පෙත්ත කියන්නේ කාටිලේජ් අපේ අස්ති එකිනෙක සම්බන්ධ වෙන තැන්වල සන්ධිවල පිහිටලා තියෙන කාටිලේජ් මේ කාටිලේජ් කාලයක් යනකොට ගෙවෙනවා එතකොට අපි කියනවා ඒකට ආතරයිටිස් හැදෙනවා කියලා ආතරයිටිස් හැදෙනවා කියන්නේ සන්ධි රුදාව කියලා කියන්නේ ඔය කියන්නේ එක එක බෙහෙත් වර්ග වෙච්ච රූපවාහිනිය හැමතිස්සෙම වෙලඳන්නේ යන්නේ මෙන්න මේක ගන්න කියලා එතන වෙන්නේ මොකද්ද කාටිලේජ් ගෙවීම ඒක කාටිලේජ් කියන්නේ එහෙනම් මතක තියාගන්න සම්බන්ධක පටකය අස්ති පටකය රුධිර පටකය කාටිලේජ් ඊළාට සමට යටින් නැති සම්බන්ධක පටකය නෑ ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ තා පොඩ්ඩක් මේක කතා කරන්න තියෙනවා මේවා ගැන මේ මොනවා ගැනද මෙතෙන්දී අපිට කතා කරන්න තියෙනවා රුධිර පටකය ගැන විශේෂයෙන් රුධිර පටකය කියන්නේ මතක තියාගන්න සම්බන්ධක පටකවලිනුත් විශේෂිත පටකය හේතුව තමයි රුධිර පටකය කියන්නේ තරලමය පටකය අපේ ඇඟේ තියෙන අනිත් පටක ඔක්කොම ඝන රුධිර පටකය විතරක් තරලමය පටකය තරලමය කියන වචනේ තේරුම රුධිර පටකයට පුළුවන් ගලාගෙන යන්න ගලාගෙන යාමේ හැකියාව තියෙන ඒකට හේතුව තමයි මේ රුධිර පටකය හැඩගැහිලා තියෙන ද්‍රව්‍ය පරිවහණයට ද්‍රව්‍ය පරිවහණයට හැඩගැහිලා තියෙන නිසා රුධිර පටකයට පුළුවන් ගලාගෙන යන්න. ඒ හැකියාව නිසා තමයි අපේ ශරීරය තුළ විවිධ ද්‍රව්‍ය හොඳින් පරිවහණය වෙන්නේ. ඔක්සිජන් ගෙනියන්නේ, ඊට පස්සේ බහිශ්‍රාවී ද්‍රව්‍ය ගෙනියන්නේ, වායු වර්ග ගෙනියන්නේ මේ රුධිරය හරහා. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා රුධිරය හැදිලා තියෙන්නේ ද්‍රව කොටසයි ඝන කොටසයි. ද්‍රව කොටස කියන්නේ පූරකය. ඝන කොටස කියන්නේ සෛල. එතකොට රුධිරය හැදිලා තියෙන ද්‍රව කොටස තමයි ප්ලාස්මය. ඝන කොටස තමයි දේහාණු. ප්ලාස්මය තියෙන 155. හරිද? දේහාණු තියෙන 145යි. දේහාණු විදියට තියෙනවා රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටික. දේහාණු විදියට කොටස් තුනක් තියෙනවා. රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටික. එතකොට මේ රුධිරයේ කාර්යය ඇහුවොත් ප්‍රධාන කාර්යය තමයි ද්‍රව්‍ය පරිවහනය. ඔයගොල්ලෝ දන්නවා රුධිරය මගින් තමයි අරගෙන යන්නේ මොනවද? රුධිරය මගින් ගෙනියනවා ඔක්සිජන්. ඊළඟට රුධිරය මගින් අරගෙන යනවා මේ පෝෂක. ආහාර ජීර්ණයට පස්සේ අපි ශරීරයට අවශෝෂණය කරගන්න පෝෂක අරගෙන යන්නේ රුධිරය හරහා. රුධිරය හරහා අරගෙන යනවා පෝෂක වර්ග. ඊළඟට බහිශ්‍රාවී ද්‍රව්‍ය. බහිශ්‍රාවී ද්‍රව්‍ය පරිවහනය කරන්නේ රුධිරය මගින්. ඊට අමතරව හෝමෝන. ඊට පස්සේ විටමින්. ඒ වගේ දේවල් පරිවහනය කරන්නේ මතක තියාගන්න රුධිරය මගින්. එහෙනම් රුධිරය කියන්නේ එකක් තමයි ද්‍රව්‍ය පරිවහනයට වැදගත් වෙනවා. ඊළඟට ආරක්ෂාවට. රෝගවලින් ශරීරය ආරක්ෂා කරගන්න රුධිරය වැදගත් වෙනවා. රෝගවලින් ශරීරය ආරක්ෂා කරගන්න. එතකොට අපි දන්නවා ඒක කරන්නේ රුධිරයේ ඉන්න සුදු රුධිරාණු සුදු රුධිර සෛල සුදු රුධිර සෛල වලට පුළුවන් විෂ බීජ විනාශ කරන්න විෂ බීජ භක්ෂණය කරන්න පුළුවන් භක්ෂණය කළා පුළුවන්
අපිට ලෙඩ රෝග බාහිර පරිසරයෙන් එන ආසාදිත කියන්නේ ව්‍යාධි ජනකයන් අපි කියන්නේ සුත්‍ර ජීවීන් විනාශ කරන්න පුළුවන් අපිට ආසාදන ඇති කරන ඊළඟ එක තමයි රුධිරය මගින් සමස්තිතියට වැදගත් වෙනවා සමස්තිතිය කියන්නේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම අපේ ඇඟේ උෂ්ණත්වය වැඩි වුණාම උෂ්ණත්වය පාලනය කරන්න මේ රුධිර පටකය වැදගත් වෙනවා ඊට පස්සේ ජලය පාලනය කරන්න අපේ ඇඟේ නිශ්චිත ජල සාන්ද්‍රණයක් තියෙන්න ඕනේ වැඩි වුණත් හොඳ නැහැ අඩු වුණත් හොඳ නැහැ අන්න ඒක පාලනය කරන්න රුධිරය වැදගත් වෙනවා හරි ඔය ටික තමයි සම්බන්ධක පටක ගැන අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟට තියෙන්නේ පේශි පටකය පේශි පටකය ඊළඟ කොටසට යමු පේශි පටකය राइट आगे ना उधर पेशी पटक कहिए देह ये अपे शरीर ये विविध चालन ऐतिकरण चालन उधर मत कर दिया विविध चालन ऐतिकरण वैधकर्ते ना पटक कहिए तमाई पेशी पटक कहिए दें मामा मेवे लावे कतागन ना कोटा मागे ऐंगे तीन ना विविध आवयव चालन ही है विनो समाहरे ये वापी हितला चालन ही करन समाहरे ये वा අපිට පාලනය කරන්න බෑ ඒවා අපි කියනවා අනිච්චානුගයි අනිච්චානුග චලන කියලා ඉච්ඡානුග හෝ ඉච්ඡානුග කියන්නේ හිතලා මතලා දැන් මම මේ අත මෙහෙම නවල මෙහෙම කරනවා ඒක මම හිතලා කරා ඒව ඉච්ඡානුග චලන නැත්තම් මගේ හෘදයේ ස්පන්දනය වෙන එක අනිච්චානුග කවදාවත් මට ඒක පාලනය කරන්න බෑ මේ චලන සඳහා වැදගත් වෙන්නේ මතක තියාගන්න මෙන්න මේ පටකය දේහයේ විවිධ චලන ඇති කරන්න වැදගත් වෙන පටකය මොකක්ද හුවොත් පේශි පටකය හරිද එහෙනම් චලන ඇති කරන්න නම් මේවට හැම තිස්සෙම ඕන ශක්තිය ශක්තිය ඕන ඒ ශක්තිය දෙන්න නම් හැම තිස්සෙම මේවට හොඳ රුධිර සැපයුමක් තියෙන්න ඕන මොකද ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා දැන් මේ වෙනකොට අපේ ශරීරයේ තියෙන සෛලවලට අවශ්‍ය ඔක්සිජන් පෝෂක අරගෙන යන්නේ රුධිර පටකය හරහා එහෙනම් මනා රුධිර සැපයුමක් තියෙන්න ඕන පේශි පටකයට පේශි පටකයට හොඳ රුධිර සැපයුමක් තියෙන්න ඕන ඊළඟ මේ පේශි පටකයේ තියෙන සෛලවලට කියන්නේ පේශි තන්තු කියලා. පේශි තන්තු. මේ තන්තු හැම තිස්සෙම චලනය වෙනවා. චලනය වෙන්න නම් මේ තන්තු දික් වෙන්න ඕන කෙටි වෙන්න ඕන. අපි ඒකට කියන්නේ සංකෝචනය හා ඉහිල්වීම. මේ පේශි සෛල එහෙම නැත්නම් පේශි තන්තු වලට පුළුවන් මෙන්න මේ විදිහට සංකෝචනය වෙන්න පුළුවන් ඉහිල් වෙන්න පුළුවන්. සංකෝචනය වෙන්න පුළුවන් ඉහිල් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඒකට ශක්තිය ගොඩක් අවශ්‍ය. ඒක නිසා හොඳ රුධිර සැපයුමක් තියෙන පේශි පටකයට. ඒවා ලක්ෂණ මතක තියෙන පේශි පටකයට හොඳ රුධිර සැපයුමක් ඊළාට හොඳ ඔක්සිජන් සැපයුමක් රුධිර සැපයුමත් එක්ක හොඳ ඔක්සිජන් සැපයුමක් පෝෂක ද්‍රව්‍ය ඒ වගේම ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාවක් තියෙන මේ පේශි පටකයට දැන් කවුරු හරි පිටිපස්සේ ඉඳලා කෑ ගැහුවොත් ඔගොල්ලෝ ක්ෂණිකව හැරිලා බලන්න ඒ කියන්නේ අපිට ඒ උත්තේජ වලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදියට මේ පටකය හැදිලා තියෙනවා පේශි පටකය ගත්තොත් පේශි පටකයේ තියෙනවා ප්‍රධාන පටක වර්ග තුනක් පේශි පටකයේ ප්‍රධාන වර්ග තුනක් තියෙනවා එකක් තමයි සිනිඳු පේශි පටකය සිනිඳු පේශි ඊළඟ එක තමයි කළු කාල පේශි ඊළඟ එක තමයි හෘද පේශි සිරිදු පේශි කංකාල පේශි හෘද පේශි පේශි පටකයේ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා මොනවද ආකාර තුන සිනිඳු පේශි ඊළඟට කංකාල පේශි හෘද පේශි මේවයි සෛලවල හැඩය වෙනස් ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට මේ තුන සංසන්දනය කරන්න එනවා මේවයි රූප සතහන් දීලා ඒ රූප සටහන් හඳුන ගන්නෙනු. එතකොට මතක තියාගන්න මේ ටික විතරක් නෙවෙයි. ගොඩක් වෙලාවට ශාක පටක සත්ව පටක දෙක කලවම් කරලා රූප සටහන් නෙවෙයි. ශාක පටක සත්ව පටක දෙක කලවම් කරලා රූප සටහන් වෙනවා. ඒ රූප සටහන් වල මේවා හඳුන ගන්නෙනු.
लक्षण लिया मतगति हरियट पुलवांगण अनिवार्य विभागे लकड़ो महालुगानन लकड़ो हतरा पहा अनिवार्य अट हिमी वेण मुखद अभी विभागे लकड़ो गणी मे लकड़ो एक एकट यो एक पाट लकड़ गण पुलवाम प्रश्न वोट दशम गण दशम गणकुला प्रश्न पत्र संपूर्ण लकड़ हदेन दाने विद्या पेपर के बला लकड़ देसी प्रश्न वाले लकड़ देने को लकड़ वी आप दिखट बेदन एक अभी मेवा हुंद मेवा अभी लकड़ गण पुलवाम तीन पुलवाम पाण गण लकड़ गण पुलवाम पाड़ अभी उपरी लकड़ गण उत्साह दिगति तर्क रूपी हरिया तर्क रूपी दी महतर सिट पशु पेशी शैल नस्ती दिगटी तर्क रूपी कंकाल पेशी दिगटी सिलिंडर आकार मेवाई शैलेयक न्यस्ति एककट वडा वैडी एति समार शैलवल न्यस्ति एककट वडा वैडी एक निसा पियवट केन बहु न्यस्तिकाय किय दन मे कंकालपेसी शैलवल न्यस्ति एककट वडा वैडी एति दिने एक निसा केन बहु न्यस्तिकाय ईलाने मे कंकाल मे दिगटी सिलिंडर आकार शैल मेवाई किन हरस अतट व्यूहय अपि एवट केन हरस विलेयक किय हरस विलेक धरण मे के हरस विलेक धरण निशा मे पेशी वलट गया विलिखित पेशी किया विलिखित कंकाल पेशीवल मतक त्यागन्न हरस विलेक पीहितल तियेनो हरस विलेक पीहितल तियेनो नस्तिक हेतु
හේතුව තමයි හර්පේසී ශාකණය වෙලා තියෙන්නේ. ශාකණය වෙලා කියන්නේ හර්පේසී සෛල බෙදිලා තියෙන්නේ, බෙදිලා අතුවලට බෙදිලා වගේ ගහක කඳ හර්පේසී පටකයේ සෛල ශාකණය වෙලා මෙන්න මේ විදියට තමයි පිළිකරන්නේ. එතකොට මේකේ තියෙනවා අර විදියටම හරස් විලේක. සෛලයේ හරස් හරාට තියෙන මේ ව්‍යුහයන් දක්ින්න පුළුවන්. අපි ඒකට කියන්නේ හරස් විලේක. හරි, ඊළඟ මේකේ නැස්ති පිහිටනවා. හැබැයි නැස්ති තියෙන්නේ එක සෛලයකට එකයි. මේ සෛලය වෙන් වෙන මායින් තියෙන මෙන්න මේ වගේ. අපිට පේන්නේ මෙතන සෛල හරියට නෑ. මම මෙන්න මෙහෙම ඇන්දොත් මේ තියෙන්නේ එක සෛලයක්. මෙන්න මේ තියෙන්නේ එක සෛලයක්. මේ තියෙන්නේ තව එක සෛලයක්. මෙතනින් අඳිනවා අපි. මෙහෙම अंतरस्थापित मडल अंतरस् अंतरस्थापित मडल शैल व्यंकरण सीमावादीन එක සෛලයක දැන් මේ අන්තරස්ථාපිත මඩල් වලින් ඕගොල්ලෝ බලුවොත් එම ඔය පොතේ ඒ අන්තරස්ථාපිත මඩල් අතර එක ප්‍රදේශයක තියෙන එක සෛල එක නැස්තියයි ඒක ප්‍රදේශයක් කියන්නේ එක සෛලයක් දැන් මේ මෙතනයි මෙතනයි අතර මම පොඩියට අඳ මේ සීමාව ඔයගොල්ලන්ට පැහැදිලිලා මේ තියෙන එක එක සෛලයක් ඒක ඇතුලේ එක නැස්තියක් තියෙනවා දැන් මෙතන මේක අන්තරස්ථාපිත මඩලක් නම් හරිද මෙතනයි 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 කියන්නේ මේ එක සෛලයක්. එහෙනම් එක නැස්තියයි තියෙන්නේ. කොහොමද තේරුම් ගන්න? අන්තරස්ථාපිත මඩලක ඇතුලේ තියෙන ප්‍රදේශය කියන්නේ එක සෛලයක්. ඒ වයින් මට වෙච්ච ප්‍රදේශය කියන්නේ එක සෛලයක්. ඒකේ තියෙන එක නැස්තියක්. දැන් ඔය තියෙන්නේ හර්පේසි. ඒක හර්පේසි සෛලවල මේ මේ තියෙන්නේ ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය මේ තියෙන්නේ නැස්ටි නැස්ටි එතකොට ඔය විදියට අපිට හර්පේසි පටකය ඇඳලා පෙන්වන්න පුළුවන් හරිද දැන් අපි බලමු මේවයි සමානකම් වෙනස්කම් ඕගොල්ලන්ට බැලුව බැල්මට පේන සමානකම් වෙනස්කම් මේක දිගටි ඔන්න දැන් මම ඉස්සර view හැඩය කියන්න දිගටි සිලින්ඩරාකාරය නේද සෝරි දිගටි තරකු රූපී මේක දිගටි තරකු රූපී මේක හැඩය ගත්තොත් දිගටි සිලින්ඩර ආකාරයි මේක සිලින්ඩර ආකාරයි ශාකණය වෙනවා සිලින්ඩර ආකාරයි ශාකණය විය හර්පේසි කංකාල පේශි දිගටි සිලින්ඩර ආකාරය සිනිඳු පේශි තරකු රූපී හැඩයක් ඇත ඔන්න හැඩය ගැන හරි ඊළඟට බලමු නැස්ටි සිනිඳු පේශි ඒක නැස්තිකය ඒක නැස්තියයි පිටුල තියෙන්නේ ඒක නැස්තිකයි කංකාල පේශි බහුනෂ්ටිකය කංකාල පේශි බහුනෂ්ටිකය හර්පේසි ඒකනෂ්ටිකය අපිට පේන්නේ බහුනෂ්ටික වගේ නමුත් අන්තරස්ථාපිත මඩල් අතරේ තියෙන්නේ එකනෂ්ටිකයයි ඒක නිසා ඒකනෂ්ටිකයි ඊළඟට ආයි මේ හරස් විලේක පිහිටීමක් සිනිඳු පේශි නිර්විලිකිතය හරස් විලේක නැත
නැත්තම් තව විදිහකට නිර්විලිකිතය හරස් විලයක නැත්තම් අපි කියන නම තමයි නිර්විලිකිතය කක්කාල පේශිය හෘද පේශි විලිකිතය ඒ කියන්නේ හරස් විලයකන පිහිටා ඇත ඊළඟට මේවයි ක්‍රියාකාරී දැන් ඔය කිව්වේ ව්‍යුහය අනුව වෙනස්කම් ඊළඟට කෘත්‍ය අනුව වෙනස්කම් කරන දේ අනුව මෙයා සිනිදු පේශි අනිච්චානුගයි අනිච්චානුගයි කියන්නේ හිතාමතා පාලනය කරන්න බෑ කියන එක ඔන්න මතක තියාගන්න සිනිදු පේශි අනිච්චානුගයි සිතාමතා පාලනය කළ නොහැක කංකාල පේශි මතක තියාගන්න ඉච්ඡානුගයි මේ අපේ ඇඟේ අපේ ඇට සැකිල්ල අපේ සැකිල්ලට කියන නම තමයි කංකාලය සැකිල්ල සමග සම්බන්ධ වන පේශි වලට තමා කියන්නේ මතක තියාගන්න කංකාල පේශි කියලා එතකොට මේ කංකාල පේශි අපිට හිතාමතා පාලනය කරන්න පුළුවන් ඉච්ඡානුගයි හෘද පේශි කවදාවත් බෑ ඉතල පාලනය කරන අනිච්ඡානුගයි එහෙනම් මේ දෙන්න මේ දෙපැත්තේ දෙන්න අනිච්ඡානුගයි සිනිදු පේශි හා හෘද පේශි මැද ඉන්න කංකාල පේශි ඉච්ඡානුගයි ඊළඟට තව දෙයක් සිනිදු පේශි හා හෘද පේශි ඉක්මනට විඩාවට පත් වෙන්නේ නැහැ දැන් හෘද පේශි අපේ මැරෙන කම්ම ක්‍රියාකාරී මැරුණාට පස්සේ තමයි නතර වෙන්නේ කංකාල පේශි ඉක්මනින් විඩාවට පත් වෙනවා දැන් ඕගොල්ලෝ සමහර වෙලාවට නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට එහෙම මැරතන් එකක් දුවනකොට එක දිගට දුවගෙන යාල ගිහිල්ලා ටිකක් දුර ගිහිල්ලා වාඩි වෙන කොහෙන් යන අන්න විඩාවටපත් වෙලා කවුද විඩාවටපත් වෙලා තියෙන්නේ කංකාල පේශි කංකාල පේශි ඉක්මනට විඩාවටපත් වෙනවා සිනිදු පේශි හෘද පේශි ඉක්මනට විඩාවටපත් වෙන්නේ නැහැ හරි ඊළඟට මේවා පිහිටන තැන් සිනිදු පේශි පිහිටනවා මුත්‍රාශ බිත්ති ඇසේ කණිනිකාවේ අපිට මේ පාලනය කරන්න බෑ ඇසේ කණිනිකාව කියන්නේ ඇස ඇතුළට ආලෝක ප්‍රමාණය ගමන් කරන ආලෝකයේ ගමන් කරන සිදුර මේ සිදුර අඩු වැඩි කරන්න භාවිතා වෙනවා සිනිදු පේශි හරි ඊට පස්සේ බෝමන් ප්‍රාවර බිත්තියේ තියෙන සිනිදු පේශි ඊට පස්සේ තව ගත්තොත් සිනිදු පේශි පිහිටලා තියෙනවා ආහාර මාර්ගයේ දිකට ආහාර මාර්ගයේ පිහිටලා තියෙනවා රුධිර වාහිනී වල තියෙනවා මුත්‍රාශයේ තියෙනවා ගර්භාෂයේ තියෙන සිනිදු පේශි සංකෝචනයෙන් තමයි භ්‍රූණය එළියට එන්නේ රිද්මයානුකූලව සංකෝචනය වෙනවා සිනිදු පේශි තියෙන තැන් ආහාර මාර්ගය ඊට පස්සේ රුධිර වාහිනී බිත්ති මුත්‍රාශ බිත්තිය ගර්භාෂ බිත්තිය මේ වගේ තැන් වල තියෙන සිනිදු පේශි දැන් මුත්‍රාශ බිත්තිය තියෙන සිනිදු පේශි ඉහිල් වුණාට පස්සේ ඇදුනට පස්සේ අපිට පාලනය කරන්න බෑ පුළුවන් තරම් පාලනය කරගෙන ඉන්න 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 බැරිම වුණාම ඊට පස්සේ මුත්‍රා පිට කරන්න වෙනවා. උනේ නැතත් යනු. ඒකයි තේරුම. හිතාමතා පාලනය කරන්න බෑ. කංකාල පේශි ගත්තොත් මුහුණේ අත්වල දැන් අතේ තියෙන දීශීර්ෂ පේශිය ත්‍රිශීර්ෂ පේශිය. මේ මෙතන තියෙන පේශිය කියන්නේ දීශීර්ෂ පේශිය. මෙතන තියෙන පේශිය කියන්නේ ත්‍රිශීර්ෂ පේශිය. ඊළඟ පාදයේ පේශි, මුහුණේ පේශි. මේ ඇවිල්ලා කංකාල පේශි. හෘද පේශි තියෙන එකම තැනයි හෘදයේ පමණයි මතක තියාගන්න හෘද පේශි පිහිටලා තියෙන කොහෙද හෘදයේ පමණයි ඒක විශේෂයි ඒක ශාකණේ වෙලා දැන් අහන්න පුළුවන් මේ ඊළඟට ප්‍රශ්න අහන විදි මේ මං කියන්නේ අහන්න පුළුවන් මේවට විතර එකිනෙකාට තියෙන සුවිශේෂී ලක්ෂණ මෙතන තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි හරස් විලේකන නොමැති වීම මෙතන මෙයාට විතරක් තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි කංකාල පේශි වලට විතරක් බහුනෂ්ටික වීම හෘද පේශි වලට විතරක් තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි ශාකණීය වීම. එහෙමත් අහන්න පුළුවන්. දැන් අනිත් දෙකම ශාකණීය වෙලා නෑ. කංකාල පේශි වල විතරයි නැස්ති ගොඩක් තියෙන බහුනස්තික වීම. ඒකට ඔන්න ඒ විදිහට අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන් මතක තියාගන්න පේශි පටකය. අන්න දැන් අපි පේශි පටකය ගැන කතා කරලා ඉවරයි. අන්තිමටම මේ පාඩමේ අපිට කතා කරන්න තියෙන ස්නායු පටකය. අපි ඒකත් පාඩම අපි පුළුවන් තරම් අද ඉවර කරන්න බලමු. එහෙම වුණොත් අපිට පළවෙනි පාඩම ඉවර කරගන්න පුළුවන්. ස්නායු පටකය ස්නායුක සමායෝජනය සඳහා හැඩගැහිච්ච පටකය තමයි මතක තියාගන්න ස්නායු පටකය ස්නායුක සමායෝජනය සඳහා
අපි මේක මීට කලිනුත් ඉගෙනගෙන තියෙනවා උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට මේ බාහිර පරිසරයේ සිද්ධවන වෙනස් වීම වලට තමයි කියන්නේ උත්තේජ කියලා. ඒවට ජීවීන් දක්වන ප්‍රතික්‍රියාවන්ට තමයි කියන්නේ ප්‍රතිචාර කියලා. උත්තේජවලට ප්‍රතිචාර දක්වන්න හැඩ ගැහුණු පද්ධතිය තමයි පද්ධති දෙකක් තියෙනවා. එකක් තමයි ස්නායු පද්ධතිය අනිත් එක තමයි අන්තරාසර්ග පද්ධතිය හෝමෝන. එතකොට ස්නායු පද්ධතිය හැදිලා තියෙන්නේ ස්නායු පටකේ. ස්නායු පටකය ගත්තොත් අපි මීට කලිනුත් ඉගෙනගෙන තියෙන ස්නායු පටකය හැදිලා තියෙන්නේ ස්නායු සෛලවලින්. ස්නායු සෛලවලට කියන තව නමක් තමයි නියුරෝන. ස්නායු සෛලවලින් හැදිලා තියෙන්නේ ස්නායු සෛලවලට කියන තව නමක් තමයි මොකද? නියුරෝන. අපි මීට කලිනුත් ඉගෙනගෙන තියෙනවා නියුරෝන වර්ග තුනක්. එකක් තමයි සංවේදක නියුරෝනය. සංවේදක නියුරෝන. තව එකක් තමයි අන්තරහාර නියුරෝන. අන්තරහාර නියුරෝන. ඊළඟ එක තමයි චාලක නියුරෝන. සංවේදක නියුරෝනය, අන්තරහාර නියුරෝනය, චාලක නියුරෝනය. මේ විදිහට අපි ස්නායු සෛල වර්ග තුනක් ඉගෙනගෙන තියෙනවා. ස්නායු පටකේ ව්‍යුහමය ඒකකයේ නැත්නම් ස්නායු පටකේ හැදිලා තියෙන ස්නායු සෛලවලින්. ඒකේ මතක තියාගන්න ස්නායු සෛල වර්ග තුනක් තියෙනවා. සංවේදක නියුරෝනය, අන්තරහාර නියුරෝනය, චාලක නියුරෝනය. එතකොට මෙතෙන්දී අපි මේ නියුරෝන තුනෙන් දර්ශීය නියුරෝනය විදියට අඳින්නේ චාලක නියුරෝනය. දර්ශීය කියන්නේ ඔයගොල්ලෝ දන්නනේ සියලු කොටස් ඇතුළත්. සියලු කොටස් ඇතුළත් කියන එක තමයි දර්ශීය කියන එකේ තේරුම. එතෙන්දී අපි ඒකට අඳින්නේ චාලක නියුරෝනය. චාලක නියුරෝනය අඳින්දී අපි අඳින්නේ මෙහෙම අඳින්නේ. මෙන්න මේ වගේ තමයි චාලක නියුරෝනේ ව්‍යුහය අඳින්නේ. දැන් මෙන්න මෙතෙන්ට කියන්නේ සෛල දේහය කියලා. මේ කොටස කියන්නේ සෛල දේහය. සෛල දේහය. ඒකෙන් එළියට පයින් මේ කොටස් වලට කියන්නේ ප්‍රසර කියලා. සෛල දේහය හා ප්‍රසර. මෙන්න මේ ප්‍රසර වලට පොඩි පොඩි ප්‍රසර වලට කියන්නේ අනුශාකා කියලා. අනුශාකා. අනුශාකා. ඒවා තවදුරටත් බෙදුනම කියන්නේ අනුශාකික. අනුශාකික. මේ තියෙන්නේ නෂ්ටිය. නෂ්ටිය. මෙන්න මේ තියෙන්නේ මයලින් කොපුව කියලා තව සෛලයක්. තව සෛලයක් මේ සෛලය වටේ වෙලිලා. ඒකට කියන නම තමයි මයලින් කොපුව. මයලින් කොපුව. මේ දිග ප්‍රසරය. දිග ප්‍රසරයට කියන නම තමයි අක්ෂණය. අයන්න අල්පයන්න අක්ෂණය. අක්ෂණය. ඊළඟ අක්ෂණය කෙලවර වෙන මෙන්න මේ කොටස් වලට කියන්නේ අක්ෂණයේ ශාඛා කියලා. අක්ෂණයේ ශාඛා. ඒක කෙලවර වෙන්නේ උපාගම වලින්. මේ කෙලවර වෙන තැන් වලට කියන්නේ උපාගම කුඩුම්බි කියලා. මෙන්න මේ වගේ තැන්වලට උපාගම කුඩුම්බි. ඔන්න දර්ශීය ස්නායු සෛලයක ව්‍යුහය. එතකොට මතක තියාගන්න අනුශාකික, ඊට පස්සේ අනුශාකා, ඊළඟට සෛල දේහය, නෂ්ටිය, දිග ප්‍රසරණයට කියන අක්ෂණය. අක්ෂණය ආපහු ඇවිල්ලා මෙතන බෙදුනම කියන්නේ අක්ෂණයේ ශාකා. ඒවා කෙලවර වෙන්නේ උපාගම වලින්.
අක්ෂණයේ වටේට තව සෛලයක් වෙලිලා තියෙනවා ඒකට කියනවා මයලින් කොපුව කියලා මේ මයලින් කොපුවේ ඒක නැති තැන් වලට මෙන්න මේ වගේ තැන් වලට කියන්නේ රන්වියර් ගැට කියලා රන්වියර් ගැට රන්වියර් ගැට කියලා කියන්නේ මේ වගේ තැන් වල රන්වියර් ගැටය ඔන්න ඔය කොටස් ටික තමයි මතක මේ මතක තියා ගන්න ඕනේ ස්නායු සෛලයේ මේ ස්නායු සෛලයේ හැමතිස්සෙම පණිවිඩ යන්නේ අනුශාකිකාවලින් සෛල දේහයට එනෝ සෛල දේහයෙන් අක්ෂණයේ පැත්තට යනවා එතකොට අනුශාකාරහ සෛල දේ අනුශාකා සෛල දේහය සෛල දේහයෙන් අක්ෂණය අක්ෂණයෙන් සෛල දේහය පැත්තට කවදාවත් පණිවිඩ යන්නේ නැහැ ආවේග ගමන් කරන්නේ හැමතිස්සෙම සෛල දේහයේ සිට අක්ෂණය දෙසට හොඳට කටපාඩම් කරලා තියාගන්න සෛල දේහයේ සිට අක්ෂණය දෙසට අනුශාකිකාවලින් අනුශාකාවලට එනෝ අනුශාකාවලින් සෛල දේහයට එනෝ සෛල දේහයෙන් අක්ෂණය දිහාට එනෝ අක්ෂණය මෙතනින් එනෝ ගාන්තිවල මේ මේ ගාන්තියකට හෝ පේශියකට ඒ පණිවිඩය අරගෙන යනවා ඒ මෙතනින් යන්නේ කාරකයට ඒ ප්‍රතිචාරය දක්වන දැන් එහෙනම් ඔන්න දැන් මම කතා කරන මේ නියුරෝන වල ලක්ෂණ එහෙනම් නියුරෝනවක ප්‍රධාන ලක්ෂණයක් තමයි සෛල දේහය හා ප්‍රසර කියලා ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි මේ තියෙන්නේ සෛල දේහය එතනින් එළියට පයින් මේ කොටස් වලට කියන්නේ ප්‍රසර සෛල දේහය හා ප්‍රසර කියලා කොටස් දෙකකින් සමන්විතයි. සෛල දේහය ඇතුළේ තියෙන නස්තිය මයිටොකොන්ඩ්‍රියා ඒ වගේ කොටස් ටික තියෙනවා. ඊළාට ඉතලින් එළියට වීදෙන කොටස් තමයි ප්‍රසරයෙන් එකක් තමයි අක්ෂණය කියන්නේ. අක්ෂණය අනිත් ඒවාට වඩා දිගයි. හරිද? එතන හැමතිස්සෙම පණිවිඩ යන්නේ අනුශාකාවලින් සෛල දේහය දෙසට සෛල දේහයෙන් අක්ෂණය වෙතට. සෛල දේහයෙන් ඉවතට තමයි අක්ෂණයෙන් පණිවිඩ අරගෙන යන්නේ. අනේ ඊට පස්සේ මේ අපේ කොඳුරට පෙළක් තියෙන සත්තුන්ගේ පෘෂ්ඨවංශීන්ගේ මේ අක්ෂණය වටේ තව සෛලයක් වෙලිලා තියෙනවා අපි ඒකට කියනවා මයලින් කොපුව. මේ මයලින් කොපු නොපීටන තැන් වලට තමයි කියන්නේ රන්වියර් ගැට. මයලින් කොපු නැති තැන් වලට තමයි රන්වියර් ගැට කියන්නේ මයලින් කොපුව තියෙනකොට මේ පණිවිඩ ගෙනියන වේගය සිය ගුණයකින් විතර වැඩි වෙනවා. ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරන වේගය සිය ගුණයකින් විතර වැඩි වෙනවා මයලින් කොපු තියෙනකොට. ඊළාට මතක තියාගන්න ස්නායු සෛල වර්ග තුනක් තියෙනවා සංවේදක නියුරෝනය අන්තර්හාර නියුරෝනය චාලක නියුරෝනය දැන් මම මෙතන රූප සටහනට ඇඳි චාලක නියුරෝනය පෙළපොතේ තියෙනවා සංවේදක නියුරෝනයයි අන්තර්හාර නියුරෝනය ඒක ව්‍යුහය වෙනස් සංවේදක නියුරෝනේ අනුශාකාවයි අක්ෂණයයි දෙක එකගන අනුශාකාවත් මේ පැත්තට තියෙන අක්ෂණය වෙත ඒ දෙක එකගන ඊට පස්සේ අන්තර්හාර නියුරෝනේ අනුශාකායි අක්ෂණයයි දෙකම පොඩි අරක දිග වැඩි ඒක පොඩ්ඩක් පොතේ බලා ගන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ පාඩමේදී පටක සත්ව පටක පිළිබඳව එතකොට ඔන්න දැන් ශාක පටක සත්ව පටක කියන කොටස් ටික ඔක්කොම ඉවරයි ඒ කියන්නේ මේ පාඩම මෙතනින් අවසానයි කියන එක